අපේගේ දේශනමාලාවේ හතරවන මාර්ගගත දේශනය පැවැත්වීමට හැකිවීම සම්බන්ධයෙන් අපි විශේෂයෙන් සතුටුපත් වෙනවා මහාචාර්ය ඔස්මන් බූපේආරච්චි මහතා සම්බන්ධ කර ගැනීම සම්බන්ධ වීම සම්බන්ධයෙන් අපි කාලයක් තිස්සේ බලාපොරොත්තු වුණා එතුමාව සම්බන්ධ කරගෙන දේශනයක් ලබා ගැනීම සඳහා. නමුත් අපිට හැකියාවක් ලැබුණේ නැහැ. එතුමාගේ විදේශගත වීම සහ ලංකාවට පැමිණීම අවස්ථාවලදීත් අපිට සම්බන්ධ කරගැනීම නොහැකි වෙච්ච නිසා ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයේ හැටියට අපිට ඉතාමත් සතුටට කාරණයක් වෙනවා එතුමා අද දින සම්බන්ධ කරගැනීමට දේශනයක් සඳහා ලබා ගැනීම. ඉතින් එතුමා ගැන සඳහන් කරනවා නම් එතුමා සෑම කෙනෙක්ම දන්නා පරිදි බහුවිෂය පිළිබඳ ප්‍රාමාණිකයෙක් හැටියට තමයි ඇත්තටම සඳහන් කළ යුත්තේ ඉතිහාසඥයෙක්, පුරාවිද්‍යාඥයෙක්, ඒ වගේම නානක විද්‍යාඥයෙක් විතරක් නෙමෙයි එතුමා විද්‍යාත්මක පර්යේෂණ සඳහා ආයතන ලෝකයේ ආයතන ගණනාවකම සම්බන්ධ වී කටයුතු කරපු පුද්ගලයෙක් හැටියට අපිට ඉතාම සතුටට කරුණක් එතුමාගේ දේශනයක් සඳහා සම්බන්ධ වීම. මේ විෂයන් සම්බන්ධව ග්‍රන්ථ 12ක් සහ ඒ වගේම සංස්කරණ 6ක් ඇතුළත් පර්යේෂණ පත්‍රිකා 162කින් සමන්විත විශාල වපසරියක් එතුමාට තියෙනවා මේ පර්යේෂණ සම්බන්ධව. ඉතින් ඒ විතරක් නෙමෙයි ලෝකයේ රටවල් ගණනාවක විද්වත් ප්‍රාමාණික දේශන පවත්වල සහ සම්මන්ත්‍රණ සඳහා සහභාගි වී ඇති එතුමා අද දින පුරාවිද්‍යා සංගමයේ අපගේ ආරාධනය පිළි අරගෙන මේ දේශනය පැවැත්වීමට පැමිණීම පිළිබඳව අපි බොහොම ස්තුතිවන්ත වෙමින් එතුමාව ආදරයෙන් පිළිගනිමින් ඒ වගේම මේ දේශනය සඳහා පැමිණි ඔබ හැමත් පිළිගනිමින් පැරණි ශ්‍රී ලංකාව හා ඉන්දියානු සාගරයේ වෙළඳාම බෞද්ධ ප්‍රතිමා ප්‍රමාණවේදය තුළින් යන මෑන් එතුමාගේ දේශනය අද දින පවත්වනු ලබන. ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා මහාචාර්ය ඔස්මන් බූපේආරච්චි මැතිතුමාට දේශනය පවත්වන ලෙස. බොහොම ස්තුතියි මුචිත මහත්මයා කරන ලද මේ හැඳින්වීම ගැන. ඒකම මම විශාල වශයෙන් ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමය, එහි සභාපති කාමල් රත්නතුංග මහතාට, ඒකම මේ දේශනයට සවන් දෙන ඔබ සියලු දෙනාටම. මම මේ සභාපතිතුමාගෙන් අහපුවම කිව්වා මට කැමති වෙලාවක් කතා කරන්නට කියලා. හැබැයි මම ගොඩක් වෙලා කතා කරන්නේ සමහර විට තව විනාඩි 30ක් පමණ පුළුවන් වුණොත් දිගටම කතා කරනවා. මොකද සෑහෙන කාල වේලාවක් අවශ්‍ය නිසා ගැටලු ප්‍රශ්න සහ ඒවට පිළිතුරු ලබා දීම සඳහා. අපි සාගර වෙළඳාම ගැන කතා කරනකොට විශාල වශයෙන් අපි මතකයේ තබා ගත යුතු දෙයක් තියෙනවා. අපි ශ්‍රී ලංකාව ගැන කතා කරනවා නම් ශ්‍රී ලංකාව දූපතක් වීම නිසාම ශ්‍රී ලංකාවට එන්නට පුළුවන් ළඟා වෙන්නට පුළුවන් එකම ක්‍රමය මහමුහුද පමණයි. ඒ කියන්නේ නැවකින් හරි බෝට්ටුවකින් ඇරුණකොට අද කියන්නේ ගුවන් තොටුපළවල් තිබ්බට මම කතා කරන්නේ පැරණි ලංකාව ගැන. දැන් ඉන්දියාවට විවිධ පළාත් වලින් චීනෙන් හරි ග්‍රීසින් හරි එන්න පුළුවන්. නමුත් ලංකාව දූපතක් වීම නිසාමත් ඉන්දියන් සාගරයේ හරි මැද පිහිටීම නිසාමත් සාගර වෙළඳාමේ බලපෑම අපිට විශේෂ කාරණාවක් හැටියට සලකන්නට වෙනවා. මේ සාගර වෙළඳාමේ ගැන මුල් කාලෙදී අපි මේ ගැන සාකච්ඡා කරලා තියෙනවා. විශේෂයෙන්ම උතුරු ඉන්දියාව, දකුණු ඉන්දියාව, පසු කාලික ආද ඇෆ්ගනිස්තානි කියලා හඳුන්වන්නේ මධ්‍යම ආසියාව, ඒකම මේ පර්ෂියාව සහ රෝමයත් අතර තිබුණු සම්බන්ධතා. එක එක කාල වකවානුවල වෙළඳාම වෙනස් වෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම ක්‍රිස්තු පූර්ව 6 වෙනි 7 වෙනි 6 වෙනි 7 වර්ෂවල දකුණු ඉන්දියාව සහ උතුරු ඉන්දියාවත් එක්ක අපේ සම්බන්ධකම් තිබුණා.
ක්‍රිස්තු වර්ෂ 3 වෙනි ශතවර්ෂයේ වෙනකොට රෝමයක් පර්ෂියාවත් එක්ක සම්බන්ධකම් තිබුණා. ඊට පස්සේ ක්‍රිස්තු වර්ෂ 8 වෙනි ශතවර්ෂයේ ඉඳන් චීනය, අග්‍රදිගාසියාව, ඒ කියන්නේ විශේෂයෙන්ම බුරුමයේ සියමය, තායිලන්තයේ සියමය ඒකම අනෙකුත් රටවල් එක්ක මේ සම්බන්ධතාවයි ගොඩනගුණා එක එක කාලවකවානුවල. අපි සාමාන්‍යයෙන් සමුද්‍රීය වෙළඳාම ගැන අධ්‍යයනය කරනකොට පුරාවිද්‍යාඥයන් හැටියට අපි සාහිත්‍ය මූලාශ්‍ර ගැන අවධානය යොමු කරනවා. විශේෂයෙන්ම පාලි, සිංහල, දෙමළ, ග්‍රීක, ලතින්, චීන ආදි භාෂාවලින් මේ වෙළඳාම ගැන සඳහන් කරලා තියෙන දේවල් ඒකම අභිලේඛනවලින් ලැබෙන සාක්ෂි, ඒකම පුරාවිද්‍යාත්මක සාක්ෂි, ඒ කියන්නේ අපි කැණීම්වලිනුත් ඒකම අනිකුත් සමහර විට හම්බෙන් හම්බෙන දේවල් එන කාසි, මැටි භාණ්ඩ, පිගම් මැටි, ඇම්ෆෝරා, ඉන්ටග්ලියෝස්, සීල් වගේ දේවල් ඒකම විදුරු බබළු භාණ්ඩ ආදී. මම අද ඒව ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද මම බලාපොරොත්තු වෙන්නේ ඔබගේ අවධානය යොමු කරන්නට මොන ආකාරයෙන්ද බෞද්ධ කලා ඉතිහාසය තුළින් සාගර වෙළඳාම ගැන අපට අවබෝධයක් ගන්නට පුළුවන් වෙන්නේ කියන කාරණාව ගැන. පෞසිකගේ කාලේ විශේෂම අපි දැන් ගන්නවා නම් සාහිත්‍ය මූලාශ්‍ර වශයෙන් ඔබය බොහෝ විට දන්නවා වීරප්පල් විමල් වීරප්පල් මහත්මයා මේ රචිත කරපු ගන්තාර උඩ කරපු අප්‍රබාණි කියන දේශන් ශ්‍රී ලංකාස් නෝට් ටු බ්‍රේක්ස් ඇන් රෝමන්ස් කියන මේ ග්‍රන්ථය විශේෂයෙන්ම සංස්කෘත සමාවෙන් ලැතින් සහ ග්‍රීක මූලාශ්‍ර මත පදනම් වෙලයි මේ ග්‍රන්ථය මුද්‍රණයට පත් කළේ. මෑත කාලයේදී ගිය අවුරුද්දේ තවත් ග්‍රන්ථයක් දොරට වැඩියා. ඒ ෆ්‍රොන්සුවා තියරි කියන පන්සේ ඉන්න චීන භාෂාව පිළිබඳ විශාල දැනුමක් තියෙන කෙනෙක්, එකම ලංකාවේ අපිත් එක්ක සම්බන්ධල වැඩ කරපු කෙනෙක්. පොත දැන්ට ලියවලා තියෙන්නේ ප්‍රංශ භාෂාවෙන්. ඒ භාෂාවෙන් ලියවිත් මේ ග්‍රන්ථයේ ලංකාව ගැන චීන ජාතිකයෝ මොන ආකාරයෙන්ද කතා කරලා තියෙන්නේ කියන එක අපි පාසියන් ගැන, යුන්සන් ගැන අහලා තිබුණා. ඊට වඩා තවත් චීන ජාතිකයෝ 40 දෙනෙක් ලංකාව ගැන කතා කරනවා. දැන් ඒ ග්‍රන්ථයත් පෞගේ කාලේ දොරට වැඩියා. උත්සාහ කරනවා මේ ග්‍රන්ථය ඉංග්‍රීසි භාෂාවට, සිංහල භාෂාවට ඉදිරි කාලය තුළ පරිවර්තනය කරන්නට. අනිත් කාරණාව තමා විශේෂයෙන්ම ලංකාවේ පරණවිතාන මහත්මයා, ගුරු කුමිල මහත්තයා සහ අනිකුත් අය විශාල අවධානයක් යොමු කළා ලංකාවෙන් හම්බ වෙන අභිලේඛන ගැන. මම එක උදාහරණයක් ගත්තම් ගන්න ලංකාව ගැන කතා කරන්නේ නැතුව මේ අභිලේඛනය හම්බුනේ මෑත කාලයේදී කැණීම් කරලා මතු කරගත්ත ඉන්දියාවේ කර්ණාටක ප්‍රදේශයේ කනගානහල්ලි කියන චෛත්‍යයෙන්. ඒ චෛත්‍යයෙන් ලැබිච්ච සිය ගණනක් අභිලේඛන ලැබුණා. ඒක ඉතා පැහැදිලිවම අපිට දැනගන්නට පුළුවන් මේ දානපතිවරු කවුද, මේවා දාන්නේ ප්‍රධානය කළේ කවුද, ඒකම ඔහු පැමිණියේ කොහිසටද, ඒ කියන්නේ දාන්නේ කටක කියන සාතවාහන අධිරාජ්‍යයේ ප්‍රධාන නගරය අගනුවර වෙච්ච අද අන්ධ්‍ර ප්‍රදේශයේ තියෙන දාන්නේ කටක ඉඳන් ආපු ගහපති කෙනෙක්, ඒ කියන්නේ ගෘහ මූලිකයෙක් නැත්නම් ගෘහපති කෙනෙක් තමා මේ දායාදය කරලා තියෙන්නේ. මේ ආකාරයේ සිය ගණන් අපිට හම්බේනෝ අභිලේඛන ලංකාවේ, ඉන්දියාවේ තනකුත් ප්‍රදේශවල අපිට අවබෝධයක් ලබා ගන්නට මොන ආකාරයෙන්ද මේ වෙළඳාම සිදුවුණේ කියන එක ගැන. මේ කාවන් මහත්මයා දන්නවා මොන තරම් දුරට අපිට කාසි විභාග වෙනවද කියලා, විශේෂයෙන්ම කාසි මුට්ටි, ඒකම රෝම කාසි, ඉන්දියාවෙන් දකුණු ඉන්දියාවෙන් ලංකාවට කාසි, අස්සෙඩු කාසි, ඒ වගේ චීන කාසි ආදී විවිධාකාර කාසි ලංකාවෙත් ඉන්දියාවෙත් ඒවා හම්බ වෙනවා. ඒව ගැන අධ්‍යයනය යොමු කිරීමෙන් අපිට අදහසක් ගන්නට පුළුවන් මොන ආකාරයෙන්ද මේ වෙළඳාම සිදු වුණේ, මොන ආකාරයට වෙළඳාම එක කාල පරිච්ඡේදය ඇතුළත එක ප්‍රදේශයකටත් ඊට පස්සේ තවත් ප්‍රදේශයකටත් විහිදී ගියේ කොහොමද කියන පිළිබඳව අපිට අදහසක් ගන්නට පුළුවන්. ඒකම මැටි භාණ්ඩ වලින් ඇම්ෆෝරේ වලින්. දැන් මම මෙතන මම පෙන්නන්නේ මේ ස්ලයිඩ් මේ සයිඩ් එක මේ පින්තූරේ මම පෙන්නන්නේ දකුණු ඉන්දියාවේ බටීර වෙරළේ පට්ටිනම් කියන ස්ථානයේ කරපු කැණීමකදී හම්බ වෙච්ච රෝම, يعني රෝම අධිරාජ්‍යයෙන් ඉන්දියාවට ගෙන ආපු ඇම්ෆෝරේ. දැන් මේවායේ තියෙනවා වයින් භාජනය කරපු ඇම්ෆෝරේ, ඒකම ඔලිව් තෙල්, ඊට අමතරව ගරුම් කියන අර මාළු වලින් හදපු අපේ ජාඩි ඉස්ම වගේ ඉස්ම ජාතියක් තිබිච්ච ඒවා, මේවා විශාල ප්‍රමාණයෙන් ඉන්දියාවෙන් හම්බ වෙනවා. ඒ නිසා අපිට අදහසක්
මේක ගැන රොබර්ට තොම්බ ග්‍රන්ථයක් ලිව්වා. ඒවා ස්පාඤ්ඤයෙන්, ෆ්‍රාන්සයෙන්, උතුරු අප්‍රිකාවෙන්, ඒකම ඉතාලියෙන් ඉන්දියාවට ගෙනාපුවා. දැන් මේ ආකාරයට අපිට පුළුවන් දැන් ලංකාව ගැන ගත්තොත් ලංකාවේ සැසේනියානු අධිරාජ්‍යයෙන් පර්ෂියානු අධිරාජ්‍යයෙන් ලංකාවට ආපු දේවල් දකුණු ඉන්දියාවෙන් ආපු අපි කාලරත්න මේවලන් කියලා හඳුන්වන දේවල් මෙයා කටික්කම චීනෙන් ආපු විශේෂයෙන්ම දකුණු සොම් අධිරාජ්‍යයට අයිති වෙච්ච චීන භාණ්ඩ මේ තුලින් අපිට අවවාද අපිට අවබෝධයක් ගන්න පුළුවන් වෙළඳාම ගැන ඒකම බබළු වලින් අපි දන්නවා වීදුරු බබළු වලට අමතරව ලංකාවෙත් ඒකම ඉන්දියාවෙත් හම්බ වෙනවා විශේෂයෙන්ම ලැපිස් ලැසුලි සහ කානෙලින් කියන දැන් ලැපිස් ලැසුලි ලංකාවේ හම්බ වෙනවා නම් ඒවා එන්න පුළුවන් එකම ක්‍රමය ඇෆ්ගනිස්තානයේ බදක්ෂාන් කියන කඳුකරයෙන් පමණයි මේ කාලෙ වෙනකොට ලංකාවත් එක්ක වෙළඳ සම්බන්ධකම් තියෙන කොට වෙන කිසිම ප්‍රදේශයකින් නෙමෙයි මේවා ලංකාවට ආවේ ඒවා අනිවාර්යයෙන්ම ඇෆ්ගනිස්තානයේ ඉඳන් මුහුදු මාර්ග තුල පළමුවෙන්ම යාත්‍රා කළ හැකි ගංගා පද්ධතියකින් ඊට පස්සේ මුහුදු මාර්ග තුලින් තමයි ලංකාවට පැමිණෙන්නට ඇත්තේ ඒ දෙයක්ම තමයි කාණියලින් අපි දන්නවා කාලීන ලංකාවේ හම්බ වෙනවා විශේෂයෙන්ම මෙගලිතික් යුගයට අයිති වෙන සෝන් බීම් වල ඊට පස්සේ දිගටම ලංකාවේ පුරා විද්‍යා ගැනීම් වලින් අනුරාධපුර වලින් ඒකම තිසමහාරාමයේ ආදි සෑම තැනකින්ම හම්බ වෙනවා දැන් මේවත් කාණියලින් ලංකාව ලංකාවේ අපිට ලැබෙන්නේ ලැපිස් ලැසුලි ලැබෙන්නේ නැහැ ඒවා අපිට පිටරටින් ගෙන්නන්න ගේන සිද්ධ ඒ නිසා විශේෂයෙන්ම කානෙලින් කියන මෙම ගල් වර්ගය ගුජරාටින් පමණයි ලැබෙන්නේ මම මේ පින්තූරෙන් පෙන්නන්නේ මොන ආකාරයෙන්ද කානෙලින් හොයාගන්නේ කියන එක ගුජරාත් ප්‍රදේශේ ඒතර ගුජරාත් වල බාරුකච්ච කියන තොටුපළේ නැත්තම් වරායෙන් ආපු නැවලින් තමයි ලංකාවට මේවා ගෙනෙන්නට ඇත්තේ එතකොට ඒවත් අපිට ඉවහල් වෙනවා ඊට අමතරව අපි ගත්තොත් දැන් ලංකාවේ හම්බෙන විවිධ වර්ගයේ ඉන්ටග්ලිය වගේ දේවල් ඒකම රෝමෙන් පර්ෂියාවෙන් ආපු දේවල් විශේෂයෙන්ම මෙය පර්ෂියානු ආභාෂයේ තිබෙන පර්ෂියානු අධිරාජ්‍ය ස්වරූපයක් මේවා හයිස් කියන්නේ ඉජිප්තුවෙන් ආපු ඒ නිසා අපිට අවබෝධයක් ගන්න පුළුවන් පුරා විද්‍යා සාධක වලින් මොන ආකාරයේද සාගර වෙළඳාම ලංකාවෙත් ඉන්දියාවෙත් වර්ධනය වුණේ කියන එක අන්තික අද මම බලාපොරොත්තු වෙනවා ලංකාව ගැන කතා කරන්න නමුත් ලංකාව අපිට හුදකලා කරන්නට බැරි නිසා අපි ඉන්දියාවේ සිදුවෙන වර්ධනයත් මීට අපි ඈඳා ගත යුතු වෙනවා ඒ ආකාරයකින් තමයි අපිට සම්පූර්ණ අවබෝධයක් ලබා ගන්නට පුළුවන් වෙන්නේ. ඇයි මම මුලදීම කිව්වේ ලංකාව ඉතාමත්ම වැදගත් වෙනවා කියලා සාගර වෙළඳාම ගැන කරන අධ්‍යයනයකදී. දැන් මේ තියෙන්නේ මධ්‍යතන යුගයේ කරපු සිතියමක් මේ සිතියමට සාධක වෙලා තියෙන්නේ ග්‍රීක ස්ට්‍රේබෝ කියන භූගෝල විද්‍යාඥයාගේ කරපු අපි දන්නා විශාල පොත් සංඛ්‍යාවක් ස්ට්‍රේබෝ ලියලා තිනු ඒ අනුව ක්‍රිස්තු පූර්ව පළවෙනි සතවර්ෂයේ ක්‍රිස්තු වර්ෂ පළවෙනි සතවර්ෂයේ මුල් භාගයේ ලෝකය ගැන ග්‍රීක ජාතිකයන්ට සහ රෝම ජාතිකයන්ට තිබුණු අවබෝධය තමයි මේ පෙන්නන්නේ. ඒ කියන්නේ ඒ අය දැනගෙන හිටියේ නැහැ චීන ගැන. යාන්තම් දැන හිටියා. ඉන්දියාව ගැන ලංකාව අනිවාර්යයෙන්ම දැනගෙන හිටියා. තප්‍රබානේ ඒකම අද අපි හඳුන්වන මධ්‍යම ආසියාව, ඒකම උතුරු අප්‍රිකාව, ඊට පස්සේ යුරෝපය. දැන් විශේෂයෙන්ම අපි බැලුවොත් මේ තියෙන කැස්පියන් මුහුද, අපි දන්නවා කැස්පියන් මුහුද වැහිච්ච මුහුදක්. වටේටම තියෙනවා ගොඩ බිම නමුත් ස්ට්‍රේබෝට අනුව කැස්පියන් මුහුද විවෘත මුහුද අපි අමතක කරන්න නරකයි මේ කාලයේ වෙනකොට සාමාන්‍යයෙන් ග්‍රීක ජාතිකෝ විශ්වාසය කළා ලෝකය පැතලි කියලා ඒ නිසා අනිත් එක තවත් වැදගත් දෙයක් තමයි ඉන්දියාවට උතුරු දකුණු විදියට නෙමෙයි යන්නේ ඒක නැගෙනහිර බටහිර ආකාරයට යන්නේ ඒ නිසා මෙහින් එන නාවිකයේ يعني මුහුද කියන ගමනාගමනය කියලා නැත්නම් නැවුලින් ගියේ ගොඩබිම දිහා බලාගෙන. ඉතින් මේ කාලේ වෙනකොට කිසු වර්ෂ පළවෙනි සතවර්ෂය වෙනකොට ලෝකය ගැන දැනීම තිබුණේ මෙච්චරයි ග්‍රීක ජාතිකයන්ට. ඊට පස්සේ දෙවෙනි දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ තමයි ලෝක සිටියම ඒ සිටියමට අනුව ග්‍රීක ජාතිකයවත් රෝම ජාතිකයවත් ඕස්ට්‍රේලියාව ගැනවත් දකුණු අප්‍රිකාව ගැනවත් ඇමරිකානු උතුරු සහ දකුණු ඇමරිකාව ගැනවත් චීනය ගැනවත් ජපානය ගැනවත් අරගෙන හිටියේ. නමුත් එය දැනගෙන හිටිය ලංකාව ගැන. ඒ නිසා හැම වෙලාවම අන්තික මේ කාලේ ඉන්දියන් සාගරයේ අරුණු කොට මං කියන්නේ සාගරයේ මුහුදු නෙමෙයි. ඒගොල්ලෝ මැද දානි මුහුද දැනගෙන හිටියා.
නමුත් සාගර වලින් එකම සාගරෙමයි ඇට්ලන්ටික් සාගරයට යන්නේ නැහැ පැසිෆික් සාගරයට ග්‍රීක ජාතිකයෝ ගියනේ මේ 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 වයි හිටපු ඕස්ට්‍රේලියාවේ සහ අනිකුත් දූපත් වල හිටපු අය අනිත් තැන් වලට ගියා නමුත් ඒ ගැන දැනුමක් ග්‍රීක ජාතිකයින්ට තිබුණේ නැහැ දැන් ටොලෙමිගේ සිටියම ගත්තොත් ටොලෙමි දැන් අපි දන්නවා ඒක අයිති වෙන සාමාන්‍ය ක්‍රිස්තුවාචි දෙවනි ශතවර්ෂයේට ඒ වෙනකොට ලෝකයේ පිළිබඳ ටිකක් තර්මක දැනුමක් තිබිලා තිබුණා ඒ කියන්නේ යුරෝපය වගේ සම්පූර්ණ යුරෝපය දැනගෙන හිටියා කැස්පින් මුද ගොඩබිමින් බටවෙච්ච මුදක් කියලා දැනගෙන හිටියා ඒකම උතුර අප්‍රිකාව ගැන සාමාන්‍ය අංගීමක් තිබුණා ඉන්දියාව ගැන අංගීමක් තිබුණා ඒකම චීනය සහ සමහර දක්නිදිග ආසියාවේ රටවල් ගැන අවබෝධයක් තිබුණා ලංකාව ඒ සාමාන්‍ය يعني ප්‍රමාණයට වඩා දහ ගුණයක් විශාල ප්‍රමාණයකින් ටොලෙමි දැක්කේ ඒකෙන් අදහස් වෙනවා එක දෙයක් ඉන්දියාවේ දක්ෂින පතේ ගැන ටොලෙමිගේ තිබිච්ච අවබෝධය බොහොම يعني අඩුයි අනිත් එක තමයි ලංකාව ගැන මේ කාලේ වෙනකොට මුහුදු මාර්ග වලින් ගිය නාවිකයන්ගෙන් ලබාගත්තු තොරතුරු අනුව ඒ අයට පුළුවන්කමක් ලැබුණ ලංකාව ගැන විශේෂයෙන්ම ලංකාවේ ගම යාත්‍රා කරන්න පුළුවන් ප්‍රධාන ගංගා ගැන අවබෝධයක් ටොලෙමිට තිබුණා අනිත් දේ තමයි වෙළඳාම වර්ධනය වෙන්න විශේෂයෙන්ම හිපලස් කියන කෙනා හොයාගත්ත මෝසම් සුළඟ වැස්ස සුළඟ අපි සාමාන්‍යයෙන් සීපීත්වය කියලා හඳුන්වන ලංකාවට ලංකාව හරහා ආමාගෙන යන ඒකම ඉන්දියාව හරහා ආමාගෙන යන නොවැම්බර් මාසේ පටන් ගන්න ජනවාරි මාසේ අගට පෙබ්‍රවාරි මාසේ දක්වා හවන සුළඟ ඒකම මේ ග්‍රීෂ්ම ඍතුවේදී අපි මේ يعني මේ මාසෙන් පටන් ගන්න ජූලි මාසේ අග සමායට අගෝස්තු මාසේ මුල දක්වා හමන සුළඟ මේ සුළඟ භාවිත කරලා නාවිකයන්ට එන්න පුළුවන්කමක් තිබුණා ඉන්දියාවට සහ ලංකාවට ඊට පස්සේ අනිත් පැත්තට හමන සුළඟ අර සුළඟ යොදාගෙන ඒ අයට නැවත වරක් රෝමේ සහ පර්ෂියාව බලා යාමට හැකියාවක් තිබුණා දැන් අපි එරිත්‍රීන් සී එහෙම නැත්නම් රතු මුහුද ගැන ලියලා තියෙන ග්‍රන්ථය අනුව ගත්තොත් මෙන්න මේ තැන්වල වෙලදාම සිදුවෙලා තියෙනවා. ඉතින් දැන් මම මේක කිව්වොත් අපි විවිධ සංස්කෘති වලට අයත් මිනිසුන් භාෂාවන් ඇදහීම් සහ සෞන්දර්යාත්මක අපේක්ෂාවන් එක් කරන්නාව සාධකයක් ලෙස සාගර හා අභ්‍යන්තර වෙළඳාම පෙන්වා දිය හැකිය. මෙම සංස්කෘතික සහ සම්බන්ධතාවයේ එක්තරා දුරකට මැදිහත්කරුවන් ලෙස වෙළෙඳුම් පෙනී සිටිය කෙසේද බෞද්ධ භික්ෂූන් භික්ෂුණීන් දාර්ශනිකයන් කලාකරුවන් ආ රාජතාන්ත්‍රිකයන් එක්ක ගමන් ගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස භාණ්ඩ පමණක් නොව දාර්ශනික අදහස් සහ කලා සංකල්පනයන්ද හුවමාරු විය. ඒකට එක හේතුවක් තමයි මේ කාලේ මගින් ගෙන යන නැව තිබුණේ නැහැ නෞකා තිබුණේ නැහැ තිබුණේ වෙළඳාම සඳහා යන නෞකාවල් ඒ වගේ වෙළඳු ඉතාමත්ම කැමැත්තෙන්ම භික්ෂුන් වහන්සේලා එක්කන් ගියා. ඒකට හේතු කීපයක් තිබුණා. එකක් ආගම අදහන يعني බෞද්ධ ධර්මයේ අදහන ඇට ඒ ආරක්ෂාවක් වුණා අනිත් එක භික්ෂුන් වහන්සේලාට හැකියාවක් තිබුණා විවිධ භාෂාවල් කතා කරන්න. එම නිසා ඒක සාලම රුකුලක් වුණා බෞද්ධ ධර්මය ප්‍රචලිත වීමට ඉන්දියාවෙන් ලංකාවට ලංකාවෙන් සහ ඉන්දියාවේ අග්නිදිග ආසියාවට චීනෙට ජපානෙ දක්වා යන්නට. ඒ නිසා වෙළෙන්දු විශාල වශයෙන් මීට يعني සහයෝගයක් ලැබුණයි කියන එක අප අතිශෝක්තියක් නෙමෙයි. අනිත් දේ තමයි අපි හිතේ තබා ගත යුතු අපි සාගර වෙළඳාම ගැන කතා කරනකොට මූලික වශයෙන්ම සාගර වෙළඳාමේ යෙදුනේ බෞද්ධයන් හා ජෛන ආගම අදහන්න. හින්දු ආගමට අනුව විශේෂයෙන්ම බ්‍රාහ්මණයන්ට සාගරයට යාම තහනම් කරලා තිබුණා. ඒකම ඊට වඩා يعني අඩුකුළු වලයි වුණත් සමුගේ ගමේ ඉඳන් තවත් ගමකට යාම තහනම් කරලා විශේෂයෙන්ම අපි මේ ගැන අපිට දැන් ධර්ම ශාස්ත්‍රය අරන් බලනවා නම් ඒක ඉතාමත්ම පැහැදිලිව කියනවා යම් කිසි කෙනෙක් බ්‍රාහමණයෙක් යනවා නම් මුහුදට සමුද්‍රයට යනවා නම් මේ නෞකාවක නැගිලා ඔව සංසන්දනය කරනවා වස විකුණන වෙළෙන්දෙක් හැටියට තමුන්ගේම ලේලියත් එක්ක නැත්තම් තමුන්ගේම මේ නාතින් එක අනියම් සම්බන්ධතාවයක් තබා ගන්න කෙනෙක් හැටියට. ඒ නිසා හින්දු ආගම මොනම ආකාරයකින්වත් අඩුම වශයෙන් මුල් අවදියේදී සාගර වෙළඳාමට අනුබලයක් දුන්නේ නැහැ. දැන් ඉන්දියාව අනිත් දේශයන් දෙස හැරෙන්න පටන් ගන්නේ
අශෝක මහරජතුමා බෞද්ධාගම වැළඳගත්තට පස්සේ. ඒ නිසා බෞද්ධාගමෙන් රුකුලක් ලැබුණා වෙළඳාමට. දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් මේ අභිලේඛන දැන් මුළු දැන් මුළු ඉන්දියාවේ තියෙන චෛත්‍ය කීපයක්ම ගත්තත් විශේෂයෙන්ම බාරුත් සාංචි කනගන්හලි වගේ තැන්වල ගත්තාම අනාථපිණ්ඩික බුදුන් වහන්සේට ජේතවනාරාමයේ පූජා කිරීම බොහෝ විට අපි දක්නට අපිට දක්නට ලැබෙනවා. අපි දන්නවා මේ කතාව හැටියට අනාථපිණ්ඩික ජේතවනාරාමයේ මිලිදී ගත්තේ මුළු භූමියම කාසි අතුරල. දැන් ඒක තමයි මෙහි අපිට පේන්න තියෙන්නේ විශේෂයෙන්ම දැන් මම පෙන්වන්නේ බාරුත්වල තියෙන මෙම කැටයම අනාථපිණ්ඩික ඒ කුටි හදලා ඒකම මුළු බිමේම ලක්ෂ ගණනක් කෝටි ගණනක් කාසි අතුරනවා. දැන් මේ කාසි දිහා බලපුවම අපිට පේනවා ඒවා අපි හසෙබූ කියලා හඳුන්වන කාසියයි සමානයි. දැන් මේවයේ එක පැත්තකින් පෙන්වනවා බෞද්ධයන් මොන ආකාරයෙන්ද බුදුන් වහන්සේ ජීවතුන් අතර සිටින කාලේ මෙයට දායක වුණේ. ඊට පස්සේ කාලක වුණත් බෞද්ධ නාවිකයෝ ඒකම සැදැහැවත්තු මේ පුණ්‍ය කර්මයට මොන ආකාරයටද සම්බන්ධ වුණේ කියන එක අපිට අදහසක් ගන්නට පුළුවන්. මේ තියෙන සාංචි චෛත්‍යයේ තියෙන කැටයමක් උතුරු තොරණේ. දැන් ඉතනත් අපි දකිනවා අනාථපිණ්ඩික මොන ආකාරයටද මේ දේ කළේ කියන එක ඒකම බිම රාශි අතුරලා තියෙන එක. පසුගිය කාලේ අපිට විශේෂ තොරතුරු රාශියක් ලැබුණා ලංකාවේ වැය බොහෝ විට දන්නව ඇති. මොකද කැණීම කළේ කනගානේ හල්ලි කියන කර්ණාටක ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයේ. මෙම කැණීම කළේ 1994 ඉඳන් 98 වෙනකන්. ඊට පස්සේ 2000 ඉඳන් 2002 වෙනකන්. පස්සේ මේ මෑත කාලෙදී පූර්ණච්චා ඒ ගැන ග්‍රන්ථයක් මේ දොරට වැඩියා. දැන් මෙහි ලැබුණ මේ වගේ දෙකක් හම්බුණා. පළක දෙකක් මේ පළක දෙකේම සඳහන් වෙන්නේ අනාථපිණ්ඩික කරන ලද මේ දායාද. මෙතන ඉතා පැහැදිලිම අපි කියනවා භගවත් කියලා කියන්නේ බුදුන් වහන්සේට. දැන් මේ ජේතවනය බුදුන් වහන්සේට පූජා කළා කියන අභිලේඛනය අපි දකිනවා. එතනදී ඒ විතරක් නෙමෙයි අපිට තවත් විශාල ප්‍රමාණයක් සාධක ලැබෙනවා. දැන් මෙතන මේ මං කහපාටින් සඳහන් කරලා තින්නේ අනාථපිණ්ඩික මේ කුටිය උඩ පැහැදිලිවම බ්‍රාහ්මී අක්ෂර වලින් සාමාන්‍යයෙන් අපිට මේ ක්‍රිස්තු පූර්ව පළවෙනි ශතවර්ෂයේ කාලේ ඉන්නේ කරන්නට පුළුවන් භගවතෝ කියලා ලියලා තියෙන භගවතෝ කියන වචනේ තමයි බෝවිට අශෝකගේ සෙල්ලිපි වල තනිකුත් තංග උඩ බුදුන් වහන්සේට බුදුන් වහන්සේම හඳුන්වන්නේ. දැන් මේ මෙහි තමයි බුදුන් වහන්සේ වැඩ සිටියේ. ඊළඟට තව එකක් තියෙනවා අයස්ස ආනන්දස්ස. ඒ කියන්නේ මේ කියන්නේ ආනන්ද කියන භික්ෂුන් වහන්සේට නැත්නම් මහා භික්ෂුන් වහන්සේට කරන දැන් එහි කියන බුදුන් වහන්සේ මෙහි වැඩ සිටින අතර ආනන්ද වැඩ සිටියේ. ආනන්ද කියන හාමුදුරුව වැඩ සිටියේ මේ කුටියේ. ඊට අමතරව තවත් එකක් තියෙනවා අයස්ස රාහුලස්ස. පැහැදිලිම පේනවා දැන් අයන්න අයස්ස ඊට පස්සේ ඉඩමද නිසා කියන ජෙනටිව් ෆෝම් එක මෙතන තියෙනවා රාහුලස්ස. ඒ කියන්නේ බුදුන් වහන්සේගේ පුත්‍රයාබිත් පසුකාලික භික්ෂුන් වහන්සේ කෙනෙක් බවට පත් වුණ රාහුල භික්ෂුන් වහන්සේටත් මෙහි කුටියක් තිබුණු බව. ඊට අමතරව කුසම්බු කුටි. අපි කුසම්බු කුටි ගැන අහන් තියෙනවා බුදුන් වහන්සේ වැඩ සිටි කාලේ ජේතවනාරාමයේ කුසම්බු කුටිය විශාල වශයෙන් පාවිච්චි කළා භාවිත කළා. ඒකම අපි දකිනවා සකමෝ සත්තං චංකමන කියලා අපි හඳුන්වන කියන්නේ හාමුදුරුවෝ ධාන්‍ය සමවැදිච්ච එහෙම නැත්නම් ගමන් කරපු මේ සක්මන් මඩුව කියන අර්ථේ. ඊට අමතරව අපි දකිනවා ලිඳක්. මේ ලිඳෙන් අදහස් වෙන්නේ සම්පූර්ණ ජේතවනාරාමයේ භික්ෂුන් වහන්සේලාටත් බුදුන් වහන්සේටත් වැඩ සිටින්නට කුටි තිබුණ පමණක් නෙමෙයි, ඒ අයගේ දිනදා දෛනික කටයුතු සඳහා අවශ්‍ය වන ලිඳකුත් එහි තිබුණා. දැන් මෙය ඉතාමත්ම පැහැදිලි. අපි දන්නවා ලංකාවේ හම්බ වෙනවා විශාල වශයෙන් කරන ලද දාන ධර්ම ගැන විශේෂයෙන්ම අසිබුකාස් ගැන දැන් ප්‍රධානෙන් මේ කනගන්හලි චෛත්‍ය හම්බ වෙනවා. එක සෙල්ලිපයක් ඒ සඳහන් වෙනවා 800 කාපනස්. ඒ කියන්නේ 800ක් අසිබුකාසි නැත්නම් කාපන පූජා කරපු ආකාරය. මෙන්න මේ ආකාරයට තමයි දායක වුණේ වෙළෙන්දු බෞද්ධ වෙළෙන්දු මේ පුණ්‍ය කර්මයන් සඳහා. ඒ සඳහා අපි දන්නවා හස්‍ය භූකාශ කියන්නේ මේවා අයිති වෙන්නේ මෛරු යුගයට. අපි ඉම්පීරියල් කියලා හඳුන්වන
මේ හසේ බෝකාසි. අනිත් කාරණාව සම දකුණු ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ගංගා නිම්නයන්හි ගංගාවන් ඔස්සේ කරන ලද අප පරීක්ෂණයන්ගෙන් තහවුරු වූයේ ගංගා මෝයන් ආශ්‍රිතව මහා සාගරයේ විශාල නැව් නැංගුරම්ලා තිබූ අතර ගංගා හා ජලතීරයන් උපයෝග කරගෙන රට අභ්‍යන්තරයේ පිහිටි වෙළඳ මධ්‍යස්ථානයන්ට භාණ්ඩ රැගෙන යන්නට ඇති බවය. ගංගාවන්හි පිහිටි විශාල මෝයවල් වරාය ලෙස හැඳින්වෙන අතර මේවා සිංහලෙන් සහ දෙමළෙන් අපි පට්ටි නම් තිත්ත තොට යන අපර පදයන් හඳුන්වනු ලැබෙන අතර ග්‍රීක හා රෝම ලෝකයේ දක්නට ලැබෙනවාක් මෙන් මිනිස්සු විසින් හාරා ගොඩනැගූ වරායන් දක්නට නොලැබේ. දැන් ඒක තමා අපි විශේෂයෙන් ඉන්දියාවේ ලංකාව ගැනත් කරන අධ්‍යයනයේදී අපි දන්නවා. දැන් බොහෝ දෙනෙක් සමහර විට දන්නේ නැතුව ඇති ලංකාවේ මුහුදට වැටෙන ගංගාවල් 100කට වඩා තියෙනවා. ඊට අමතරව තවත් සිය ගණනක් අතු ගංගාවල් තියෙනවා. අපි ප්ලී නිසා ෆායින්ගේ මූලාශ්‍ර ගත්තොත් ඒවැය සඳහන් වෙනවා ලංකාවේ ගංගාවල් පහකම යාත්‍රා ගමන් කළ හැකියාවක් තිබුණ කියලා අපි දන්නවා. මේවා විශේෂම කැලණි වලවේ කළු මහවිලි ගංගා ඒකම සමහර විට මලවතුර වෙන්නට පුළුවන්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් අපිත් කරන ලද කැණීම් වලින් මේ මේ ප්‍රදේශවල ළඟදී අපි මේ කැණීමක් කළා. කුච්ච වෙලින් අපිට තහවුරු වෙනවා ගංගාවල් වල මෝය කටාසල නැංගුරම් ලාලා නෞකාවල් නතර කරලා එතනින් ගංගාවල් භාවිතා කරලා රට ඇතුළ වෙළඳාම සිදු වුණයි කියන එක. දැන් ෆාසියෙන් කියනවා එක තැනක ලංකාවේ කියන්නේ වෙළෙන්දු ගංගාවල් අයිනේ තමුන්ගේ වෙළඳ භාණ්ඩ තබලා ඒවැය මිල සඳහන් කරලා තිබුණා. ඒ වෙළඳ ඇවිල්ලා ඒ භාණ්ඩ අරගෙන ඒවට මුදල් දීලා ගියයි කියන එක. දැන් මේක ඉතාමත්ම වැදගත්. පසුගිය අවුරුදු 30 කාලය තුළ අපි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් එක්ක කරපු කැණීම් වලින් තහවුරු වුණේ ලංකාවේ ප්‍රධාන ගංගා නිම්න ආශ්‍රිතව මේ වෙළඳ මධ්‍යස්ථාන තිබුණයි කියන එක. විශේෂයෙන් ගොඩවාය සහ කැලණිය කරලද කැණීම් වලින් අපිට තහවුරු වුණා. අනිත් කාරණාව තමා පැරණි කාලේ ගොඩබිමින් ගමන් කරනවට වඩා ගංගා වලින් ගමන් කරන එක ලාභ දෙයක් වුණා. මොකද තමුන්ට ඉන්ධන පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ, සත්ව අවශ්‍ය නැහැ. අර ගංගාව ගමන් කරන පැත්තට බෝට්ටුව හරි නැත්නම් නැව හරි බත්තලයක් හරි අර ගියොත් අපිට යන්නට පුළුවන්. අනිත් දේ තමා දැන් ගොඩබිමින් යනවා නම් විශාල ප්‍රශ්න රාශියකට මුණපාන සිද්ධ වෙනවා. විශේෂයෙන්ම කැලෑවලින් ගමන් කරනකොට විවිධාකාර සත්තු, කොටි, අලි, වලස්සු වැනි සත්තුන් ඉදීම ඒකම නාගයන් පොළොංගු වැනි සත්තු සිටීම ඊට අමතරව මිනිසුන්ගේ තිබිච්ච විවිධ ගැන අදහස් හුළුමන් ගැන තිබිච්ච අදහස් තිබීම අනිත් එක හොරුන්ගේ. ඒ නිසා ගංගාවලින් ගමන් කරන එක පහසු දෙයක් වුණා වගේම ආරක්ෂිත දෙයක් වුණා. මොකද හොරුන්ට උනත් එන්න පුළුවන් කමක් තිබුණ නැති නිසා අනිත් එක සත්තුන්ට එන්න පුළුවන් කමක් තිබුණ නැහැ. විශේෂයෙන් කිඹුලන්ගෙන් උනත් බේරෙන්න පුළුවන් තමු බෝට්ටුවේ ඉන්නවා. ලංකාවේ දුම්රිය පද්ධතිය හදන්නට පෙර කැලණි ගඟ සහ අනිකුත් ගංගාවල් ඉංග්‍රීසි ජාතිකයන් යොදාගත්තා තේ පරිවහනය සඳහා. ඒක නතර වුණේ අපේ දුම්රිය පද්ධතිය සකස් කළාට පස්සේ. අපි හොඳටම දන්නවා පුත්තලමේ ඉඳන් ලුණුගේ කොළඹට හැමිල්ටන් නැල පාවිච්චි කර තිබ්බේ. විශේෂයෙන්ම බත්තල් මට මතකයි මම දුරු වයසේදී මේ බත්තල් ඒ වෙනකොටත් තිබුණ මම මේ කතා කරන්නේ 1950 ගණන් වල. අද ඒව නැති වෙලා ගිහිල්ලා. මොකද ඒකට හේතුව තමයි ගංගා මාර්ගයෙන් ගමන් කරන එක ලාභත් ආරක්ෂිතත් වීම නිසා. ඒ නිසා දකුණු ආසියාවේ සිට ගිනිකොළ දිග ආසියාවට බුදුදහම ව්‍යාප්ත වීමේදී සාගර වෙළඳාම හා අන්තර් ගංගා නිම්නයන්ගේ සම්බන්ධතාවය ප්‍රධාන වශයෙන් බලපාලා තියෙනවා. ඔවුන්ගේ ධනය වෙල්ලාසන්න හා යාත්‍රා කළ හැකි ගංගා පද්ධතියන්ගේ පිහිටි අභ්‍යන්තර හා ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථාන වෙළඳාමේ ජවය හා වෙළඳ මාර්ගයන්නේ කාලනීන්න යන භූගෝලීය දිශානතිය පිළිබඳ පැහැදිලි අවබෝධ ලබා ගැනීමට ඉවහල් වෙනවා. අපි දැන් උදාහරණයක් වශයෙන් ගමු මේ කාලේ විශේෂම ක්‍රිස්තු පූර්ව 2 ශතවර්ෂයේ ඉඳන් ක්‍රිස්තු වර්ෂ 5 ශතවර්ෂයේ දක්වා දකුණු ආසියාවෙත් අග්නිදිග ආසියාවෙත් තිබිච්ච බෞද්ධ මධ්‍යස්ථානක. උදාහරණයක් වශයෙන් අපි ගමු ගන්ධාර. ඒ කියන්නේ අද පාකිස්තානයේ එදා පැරණි ඉන්දියාවේ
අද උතුරු පකිස්තානයේ තියෙන ගන්ධාර බෞද්ධ සිද්ධස්ථාන. මේ හැම සිද්ධස්ථානයක්ම සම්බන්ධ වෙලා තියෙනවා ගංගානම් ගඟට. ගංගානම් ගඟ කියන්නේ ගංගා නෙමෙයි, ඉන්දු ගඟට. ඉන්දු ගඟ කියන්නේ කිලෝමීටර් 3610ක් දිග ගඟක්. ඒ ගඟ දිගේ වෙළඳාම කරන්න පුළුවන්කමක් ලැබුණා අද කරච්චි කියලා හඳුන්වන තැන ඉඳන්. සමාහිරිට තක්සිලා දක්වා ගඟ දිගේ යන්නට පුළුවන්කමක් තිබුණා. අද මේ තත්ත්වය ටිකක් වෙනස් වෙලා තියෙනවා. මොකද අපි දන්නවා කැලෑලි කිරීම සහ අර ස්වභාවිකව ගංගාවල් ගැලීමට තිබිච්ච හැකියාව නතර වෙලා තියෙන එක ලංකාවටත් බලපාන විශේෂම කැලෑ විනාශ කිරීම. නමුත් පැරණි කාලයේදී ගංගාවල් වල යාත්‍රා කිරීමේ හැකියාවක් තිබ්බා. ඒ දෙයම තමයි අපි දකින්නේ බුදුන් වහන්සේ ජීවත් වුණ අපි මධ්‍යම ගංගානම් ගම් නිම්නේ ගත්තොත් අපි දැන් උදාහරණයක් ගසින් ගත්තොත් නාලන්දා, වරණසි, බුද්ගයා මේ සියලු සෑම ස්ථානයකම මේ සියලු එකක්ම සම්බන්ධ වෙලා තියෙනවා ගංගානම් ගංගාවටත්, ඒකම ඒවා ඇතින අතු ගංගාවට. ඒක නිසා රට කියන්නේ මුහුදු ප්‍රදේශයේ ඉන්නතෝ රට ඇතුලේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාට වැඩවාසය කරන්නට හැකියාවක් තිබුණා. ඒකම වෙළෙන්දුන්ගේ පරිත්‍යාගයෙන් ලබා ගන්නටත් හැකියාවක් තිබුණා. වෙළෙන්දුන්ට එක දෙයක් කියන්නේ රට ඇතුළට එන්නේ නැතුව තමට ඕනා කරන භාණ්ඩ ලබා ගන්නට බෑ. අනිත් පැත්තෙන් ගංගාවල් තිබෙන නිසා ගංගාවල් හරහා ඒගොල්ලන්ට එන්න හැකියාවක් තිබුණා. අපි ඊළඟට බලමු ආන්ද්‍රා ප්‍රදේශය. අපි දන්නවා ආන්ද්ර ප්‍රදේශයේ අමරාවති, ඒකම, නාගර්ජුන කොණ්ඩ, කනගන්හල්ලි, ජගපේටියා, පණිගිරි වගේ විශාල ප්‍රමාණයක් සිය ගණනක් බෞද්ධ සිද්ධස්ථාන තියෙනවා. ඒව සම්බන්ධ වුණේ ක්‍රිෂ්ණ ගංගාවට. ක්‍රිෂ්ණ ගංගාව කිලෝමීටර් 1300ක් දිගක්. අද ඉතරම් දුර යන්න බෑ. මොකද මේ නාගර්ජුන සාගර කියන විශාල වාරි මාර්ග පද්ධතිය ජවාහරලාල් නේරු ගමේතුමා විසින් ඉදි කරපු. නැත්තම් පුරාණ කාලේ ඕනෑම කෙනෙකුට මොයේ කටේ ඉඳන් අමරාවතියටත්, අමරාවතියෙන් නාගර්ජුන කොණ්ඩෙටත්, නාගර්ජුන කොණ්ඩෙන් තවත් රට ඇතුළට ගියාම කණගන්හල් වගේ ප්‍රදේශවලට යන්න හැකියාවක් තිබුණා. ලංකාව ගැන කියන්නට අවශ්‍යතාවයක් නෑ. අපි දන්නවා අනුරාධපුරයේ රට ඇතුළට තිබුණා. අනුරාධපුර මල්වතුය මාර්ගයෙන් මාන්තායි වලට සම්බන්ධ වෙලා තිබුණා. ඒ කාලේ මල්වතුය කොච්චර පළල්ද කියන එක තේරුම් ගන්නට අපි ගල්පාලමට ගියොත් අපිට දැනගන්න පුළුවන්. අද විශේෂයෙන්ම මධ්‍යම කඳුකරේ කැලෑව විනාශ වෙච්ච එක, තේ වගාව, කෝපි වගාවෙනුත් ඒකම අද වෙන විශාල විනාශය නිසා අර ඉස්ස පැරණි කාලේ වගේ ගංගාවලට ජලය ගලාගෙන යන්නේ ක්‍රමක්‍රමයෙන්. අද වෙන්නේ එක වැස්සක් වැස්ස ගමන් ගංගාවල පිරිලා ගංවත් ප්‍රදාන එකයි වෙන්නේ. පැරණි කාලේ මේ ගංගාවලට යන්න හැකියාවක් තිබුණා. මහවැලි ගඟ විශාල වශයෙන් මේට හේතුවක් වුණා. ඒකට හේතුව තමයි ලෝකයේ පස්වෙනි විශාලම ස්වභාවික වරාය තියෙන ත්‍රිකුණමලේ. ඒකම එතනින් මහවැලි ගඟ අපි දන්නවා කිලෝමීටර් 235 දිගයි. මහවැලි ගඟ දිගේ එන්නට පුළුවන් පොළොන්නරුව ආසන්නට. එතන ඉඳන් කාලින් ගැල හාරලා තිබුණා. ඒ කාලින් ගැලින් පොළොන්නරුවට එන්න පුළුවන්. ඒක නිසා පොළොන්නරුව යුගයේදී විශේෂයෙන් මේ කාලෙකට අපි දන්නවා දොළොස්වෙනි ශතවර්ෂය වෙනකොට ලෝකයේ වෙළඳාම වර්ධනය වුණේ අග්‍රදිග ආසියාව පැත්තට. ඒක නිසා මේ වරාය වැදගත් වුණා අග්නිදිග ආසියාවත් එක්ක සම්බන්ධකම් තියාගන්නට. මාන්තායි වැදගත් වුණා විශේෂයෙන්ම රෝමය, ඒකම පර්ෂියාව සහ උතුරු ඉන්දියාවත් එක්ක සම්බන්ධකම් තියාගන්නට. අපි මේ දෙම තමා දකින්නේ බුරුමේට ගියාම. දැන් බුරුමේ ඉරවාදි ගඟ කිලෝමීටර් 210ක් දිගයි. අදත් අපිට නැව්වලින් යන්නට පුළුවන්. විශේෂම පගාන වලට විතරක් නෙමෙයි, පගාන වලින් එහාට මණ්ඩලයේ කියන දක්වාම අපිට යන්නට පුළුවන්. දැන් මේවය ගමන් කළේ වෙළෙන්දෝ. විශේෂයෙන්ම පගාන වල අපි දන්නවා එහි බෞද්ධ සිද්ධස්ථාන 3000කට වඩා තියෙනවා. මේ මේක මම කියන්නේ උඩුගෝණ ඉඳන් ගත්ත ඡායාරූපයක්. හැමතැනම හතු පිපිල වගේ දිගටම තියෙන්නේ බෞද්ධ සිද්ධස්ථාන. මේවට දායක වුණ වෙළෙන්දෝ. ඒක නිසා මේ බෞද්ධ වෙළෙන්දෝ දායක වුණේ ඒ අයට ඉන්න හැකියාවක් තිබුණා ඉරවාඩි ගම දිගේ පගාන් දක්වාම ඉතනින් හටත්. ඒ දේම තමයි අපි තායිලන්තය දකින. චායෝප්‍රියා ගංගාව කිලෝමීටර් 272ක් දිගයි. ඒ දිගටම අයුත්‍යා, සුකොතායි වගේ ප්‍රධාන නගර බිහි වුණේ, බෞද්ධ සිද්ධස්ථාන බිහි වුණේ ගංගා ආශ්‍රිතව. ඒකම අපි ගත්තොත් ඉන්දුනීසියාව, ජාවාවල, බොරොබුදුර්, චන්දිමෙන්ඩුර්, චන්දිපවන් කියන විශාල ප්‍රමාණයක් බෞද්ධ සිද්ධස්ථාන වර්ධනය වුණේ ප්‍රෝගෝ කියන ගංගාවන් නිසා. දැන් මේ
මේ අපිට හිතා ගන්න පුළුවන් මොන ආකාරයකට ගංගා පද්ධතිය ඉවහල් වුණේ බෞද්ධ බෞද්ධාගමේ වර්ධනයටත් බෞද්ධ සිද්ධාස්ථානවල වර්ධනයටත් එකම එක ස්ථානයක් විතරයි මේ පද්ධතියට අසුන වෙන්නේ. ඒ කියන්නේ අද අපි අඳුරන මහාරාෂ්ට්‍ර අපි කණේරි අජන්තා එල්ලෝරා අරුංගබාඩ් වගේ තැන්වල ඒකට ප්‍රධානම හේතුව තමයි මේ ප්‍රදේශයේ කිසිම ගංගාවක් පටිහිර වෙරළට ගලා බසින්නේ සීලුම ගංගාවල් විශේෂයෙන්ම කිෂ්ණ ගංගාව ගලා බසින්නේ නැගෙනහිරපළ පැත්තට. ඒ නිසා මේවට එන වෙළෙන්තුඩ අපි දන්නවා ඒ වගේම විශාල ප්‍රමාණයක් සිය ගණනක් භික්ෂුන් වහන්සේලා වාසය කරපු අපි කාඩ්ලා එකම ජනතා ඉල්ලෝරා වගේ පළාත්තන් වලට ගියාම මේවායි භික්ෂුන් වහන්සේලා වාසය කළා මේවායි බෞද්ධ සිද්ධස්ථාන තිබ්බා වෙළෙන්දු විශාල වශයෙන් මේවට දායකත්වය දැක්වුවා. දැන් මේක තමයි අපි තාම ගෝඩාවරි කෘෂ්ණ ගංගාවල් මේ පැත්තට ගලන්නේ මේ පැත්තට ගලන්නේ නැති නිසා ඒ ආයිට සිද්ධ වෙනවා පයින්ම එන්න මේ බෞද්ධ සිද්ධස්ථාන වලට විශේෂයෙන්ම අපි දන්නවා මෙතන නානිගාට් කියන්නේ මෙතන තමයි සල්ලි ගත්තේ නානිගාට් කියන්නේ ටොල් කියන ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන නානි කියන්නේ කාසි කාසි ගත්ත තැනක් අදත් මේ 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 ඡායාරූපය මම ගත්තේ මීට අවුරුදු 5කට ඉස්සෙල්ලා මේක ගත්තේ නම් වෙබ්සයිට් එකෙන් මේක ගත්තේ මම ඒ කියන්නේ මිනිස්සු තාමත් මේ මාර්ගයේ බොම්බායේ ඉඳන් පූණි දක්වා ගමන් කරන්නේ මේ මාර්ගයේ තමුන්ගේ වෙළඳ භාණ්ඩ අරගෙන එතකොට මේ අයට ගැටළු රාශියකට මුහුණ පාන්න සිද්ධ වෙනවා මොකද ගංගාවල තිබිච්ච ආරක්ෂාව නැති නිසා පයින් ගමන් කරන නිසා ඒ අයට විවිධ ගැටළු වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා ඒ නිසායි මහාරාෂ්ට්‍රයේ පමණක් අපි සඳහන් කරන අෂ්ටමහා අභය නැත්නම් අෂ්ට කියන්නේ අට මහා විශාල අභය කියන්නේ අභය දානය කරන පිළිම අපිට හම්බ වෙන්නේ රූප කැටයම් අපිට හම්බ වෙන්නේ විශේෂයෙන්ම මම අවධානය යොමු කරන්න කැමති අරුංගබාද් වල හත්වෙනි ගුහාවේ තියෙන හරි මැද අපි දකිනවා අවලෝකිතේශ්වර බෝධිසත්වයන් වහන්සේ දැන් මේවා වෙළෙන්දු කරපු කැටයම් අපි දන්නවා සද්ධර්ම පුණ්ඩිරිකාව කියන්නේ මහායානෙට අයිති වෙන ග්‍රන්ථයක් ඒ ග්‍රන්ථයේ සඳහන් වෙනවා දැන් මේ මාර්ගවල ඒ කියන්නේ කැලෑපාරවල් වල ගමන් ගන්න මගින්ටත් වෙළෙන්දුන්ටත් මොනුහරි අකරතැබ්බක් වුණොත් අවලුකිතේශ්වර බෝසත්වරණන් වහන්සේගේ නම උච්චාරණය කළ පරිදි පමණින්ම බෝසත්වරණන් වහන්සේ ඇවිල්ලා ඒ අයව බේර ගන්නවා කියන එක. අපි දැන් උදාහරණයක් ගමු. ඩිම්ම තියෙන්නේ කැලෑ සතුන්ගෙන් සද්දම්බ පුණ්ඩරීකාවේ තියෙනවා විශේෂයෙන්ම තිකු දත් තියෙන ඒකම නිය තියෙන සත්ව ඇල්ල ඔබට කඩදරයක් කරනවා නම් අපි මෙතන දක්නවා සිංහෙක්. සිංහෙක් මේ ගමන් කරන මේ ජෝඩුවට නැත්තම් මේ ස්වයං පුරුෂයාටත් ස්ත්‍රියටත් මරන්න උත්සාහ කරනකොට මේ අය අවලුකිතේශ බෝධිසත්වන් වහන්සේගේ නම කියපුවාම බෝධිසත්වන් වහන්සේ ඇවිල්ලා ඒ අයව බේර ගන්නවා. ඒකම නාගයන්ගේ අපි මෙතන පිටිපස්සෙන් දකින්න නාගයෝ දෙන්නේ මේවා විවිධාකාර නාගයන්ගෙන් කැලෑවල් ගමන් කරද්දි බාධාවල් ඇති වෙනවා. එතකොට අවලුකිතේශ බෝධිසත්වන් වහන්සේගේ නම සඳහන් කළොත් උන්වහන්සේ ඇවිල්ලා ඒ අයව බේර ගන්නවා. ඒකම අපි දන්නවා ඉන්දියාවෙත් ලංකාවෙත් කැලෑවේ ගමන් කරනවා නම් වල්ලලින්ගෙන් විශාල වශයෙන් උදුරු සිද්ධ වෙනවා. ඒ වගේ උදුරක් වුණොත් ඒ අයටත් සිද්ධ වෙනවා බුදුන් වහන්සේ බෝසත්ත්වයන් වහන්සේගේ නම උච්චාරණය කරන්න. අනිත් දේ තමයි අපි තාමත් විශ්වාස කරනවා කැලෑවල යනකොට ඒවා ඉන්න අය කෙනෙක් පාසෝනා එහෙම නැත්නම් යක්ෂයෝ එහෙම නැත්නම් මේ විවිධාකාරයේ පෙරේතයෝ. දැන් ඒ අය ඔබට කරදරයක් කරනවා නම් ඒ අවස්ථ අපි දන්න මෙතන ඉන්න මේ පෙරේතේ මේ දරුවෙක් තියාගෙන ඉන්න මේ කෑනු කෙනා දැන් පෙරේතයකින් ප්‍රශ්න ඇති වෙනකොට ඒගොල්ල බෝසත් වහන්සේට කන්න ලව් කරනවා. එකම එකයි තියෙන්නේ මුහුදුබත් වෙන නෞකාව මුහුදුබත් වෙනවා නම් මෝසන් සුල නිසා හරි එහෙම නැත්නම් රාක්ෂයෝ අයිල්ලා ක්ලේක ගිලවන්න හදනවා නම් බෝසත්න් වහන්සේ ඇල්ලව මේ අයට පිහිට වෙනවා. නමුත් අනිත් ඔක්කොම දැන් මෙතන අපි දන්නවා කැලෑව යනකොට විවිධාකාර මිනිස්සු ඇවිල්ලා කුරු ඇවිල්ලා බාධා කරනවා නැත්නම් තමුන්ගේ භාණ්ඩ උරුකම් කර ගන්න හදනවා. ඒ අයගෙන් බේරෙන්න නම් අර විදිහටම යාඥා කරන්න අවශ්‍යයි. ඒ වගේම කැලෑවේ ගමන් කරනකොට කඩු අසිපත් අරගෙන හොරු වෙනවා තමුන්ගේ භාණ්ඩ උරුකම් කරන්න. මෙතන අපි දකිනවා වෙළෙන්දෙක් භාණ්ඩ තමුන්ගේ හිස මත තබාගෙන ගමන් කරන ආකාරය. ඒ අවස්ථාවේදී මේ අය කඳලව් කරනවා.
ඒකම කැලෑව යනකොට ලැබ්ගිනි ඇති වෙනවා. ලැබ්ගිනි වලින් මිනිසුන් විනාශ වෙනවා. ඒ වෙලාවට එයාට පුළුවන් බෝධිසත්වයන් වහන්සේට කන්නලව් කරන්න. එතකොට මහාරාෂ්ට්‍රවල අෂ්ටමහා භේ කියන මේ සංකල්පයේ ව්‍යුහනේ විශේෂයෙන්ම ගමන් කරනකොට අපි දන්නවා ගුජරාට් වල තිබුණා කානේලියන් ඒකම මේ ප්‍රදේශවල විශේෂම ගම්බිස් වගේ දේවල් වගා වුණා නිසා වෙළෙන්දු ආවා. ඒ වෙළෙන්දු එනකොට කැලහෙවිදී දත කැලෑ මාර්ගවල ගමන් කරනකොට බාධාවල් ඇති වෙනකොට බෝසත්වයන් වහන්සේට කඳලව් කළොත් බෝසත්වයන් වහන්සේලා එයාව බේර ගන්නවා කියන හැඟීම තිබුණා. ඒ නිසා අපිට හොඳට පේනවා මොන ආකාරයටද වෙළෙනාමත් බෞද්ධ දර්ශනයත් සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා මේ කාලේ. මම තව උදාහරණයක් ගන්නම්. දැන් මේ ඵලකය අපිට ලැබුණේ අමරාවති චෛත්‍ය. අමරාවති චෛත්‍ය සාමාන්‍යයෙන් අපි ක්‍රිස්තු වර්ෂ පළවෙනි සහ දෙවෙනි ශතවර්ෂයේ ඒ කියන්නේ සාතවාන යුගයේද. එයින් පෙන්නුම් කරන්නේ බන්දුම කියන නැත්නම් බන්දුමති කියන නගරේ ඉන්න මේ කාලේ හිටපු බුදුන් වහන්සේ හිටියා. බුදුන් වහන්සේ අපි දන්නවා ගෞතම බුදුන් වහන්සේට කලින් හිටපු විපස්සී කියන බුදුන් වහන්සේ. ඒ ඒ රජතුමාට වෙළෙන්දු ඇවිල්ලා මේ තෑගි වගේ කරනවා. විශේෂයෙන්ම අර සැන්ඩල්වුඩ් කියන මේ දැව වර්ගයත් සඳුන් කියන්නේ අපි සඳුන් දැව වර්ගයත් ඒකම මල්මාලිකුත්. එතකොට ඒ මල්මාලයත් සඳුනුත් රජතුමා දෙනවා තමුන්ගේ දූරු දෙන්නට. දූරු දෙන්න කරන්නේ තමුන්ට ඒවා තියාගන්න නැතුව ඒවා විපස්සේ කියන බුදුන් වහන්සේට පූජා කරන. එහි ලැබිච්ච පින් අනුමෝදන් වලින් වැඩිමහල් දියණිය පස්සේ කාලෙක ගෞතම බුදුන් වහන්සේගේ භාර්යාව ලෙස යශෝදා ලෙස පිදෙනවා. අනිත් බාල නංගි කෙලින්ම අරහත් භාවය ලැබෙනවා. මේ ඵලකේ ලැබුණේ අමරාවතී වල මේ තියෙන මහතූපය අපිට පේනවා. ඉතා පැහැදිලිවම රජතුමා ඉඳගෙන ඉන්නවා. ඒකම දෝරු දෙන්න ඉන්නවා. මේ දෝරු දෙන්නට තමයි මේ තෑගි ලැබුණේ. අපි දකිනවා වෙළෙන්දු හතර දෙනෙක් ඇවිල්ලා මේව පූජා කරනවා. දැන් ජාතක කතාවේ සඳහන් වෙන්නේ වෙළෙන්දු කියලා ඒවා පරිත්‍යාග කරයි කියලා කියන්නේ. දැන් අපි බලමු මේ වෙළෙන්දු දිහා. මේ වෙළෙන්දු දැන් අනිත් අය මේ ඉන්නේ ඉන්දියානු ජාතිකයෝ. එයා ඒ සමා බොහෝ විට උඩුකය නිර්වත්ව හිටියේ රස්නේ නිසා. නමුත් මේ අය සම්පූර්ණ වෙනස්. දැන් අපි බලමු උදාහරණයක් වශයෙන් මේ අයගේ බොකුටු කොණ්ඩේ නිසා. ඒකම ඇඳන් ඉන්න ඇඳුම් පීලි දිහා බලපුවම අපිට ඉතාමත් පැහැදිලි මොවුන් රෝම ජාතිකයෝ විය යුතුයි. මේ කාලේ වෙනකොට අමරාවතියේ විශාල වශයෙන් අම්පෝරිය හම්බුණා, රෝම කාසිය හම්බුණා. රෝම වෙළඳාම ඉතාමත්ම වැදගත් ආකාරයට උත්කෘෂ්ටවත් ආකාරයට සිදුවෙන කාලයක් මේක. ඒකම තව එක තව වෙළෙන්දෙක් ඉන්නවා මම සඳහන් කරන්න අවශ්‍ය නැහැ. ඔහු ඇඳගෙන ඉන්න ඇඳුම් සම්පූර්ණයෙන් වෙනස්. ඔහුගේ කෙස් කලම දිහා බලන්න අපිට ඉතාමත්ම පැහැදිලි මොහු රෝම ජාතිකයෙක් නෙමෙයි, සමහරට ඉතියෝපියාවෙන් පැමිණි වෙළෙන්දෙක්. එතකොට මේ ඉතාමත්ම පැහැදිලිව අපිට දක්නට ලැබෙන එක දෙයක් තමයි මේ ඉන්නේ වෙළෙන්දෝ. කියන්නේ බෞද්ධ සිද්ධස්ථානවලට පූජාවල් විවිධාකාරී පූජාවල් කරපු මේ වෙළෙන්දෝ, මේ වෙළෙන්දෝ ඇවිල්ලා කියලා ඉන්දියානු ජාතිකෝ නෙමෙයි, රෝම සහ ඉතියෝපියාවෙන් පැමිණියයි කියන එක අපිට පැහැදිලි. මම තවත් උදාහරණයක් ගන්නම්. මේ තියෙන අජන්තා. අජන්තාවල අපි අහලා තියෙනවා අජන්ත කැටයම් ගැන. මේ කැටයම තියෙන්නේ ගුහා නොම්බර එක කියන එකේ. අපි දැන් බැලුවොත් මේ නිරූපණය වෙන්නේ කුබේර නැත්නම් කුවේර කියන උතුරු දිසාවට අධිපති, ධනයට අධිපති මහා අපි යක්ෂයා කියලා හඳුන්වන්නේ ඔය යක්ෂයෙක් නිසා, මේ දෙවියෙක් නොවන නිසා. ඔහුව පෙන්නම් කරලා තියෙන්නේ පර්ෂියානු ජාතිකයෙක් හැටියට. ඔහු ඇඳගෙන ඉන්න වස්ත්‍ර ඉන්දියානු ජාතිකව අඳින වස්ත්‍ර නෙමෙයි, පර්ෂියානු ජාතිකව. අතේ වයින් බොන බව අපිට තාමත් පැහැදිලි. අනිත් අය මේක ඇත්තටම අපි දැන් අපි වර්තමාන කාලේ හඳුන්වන සෙල්ෆියක් වගේ. දැන් ඇත්තටම මුදල් දෙන්න ඇත්තේ පර්ෂියානු ජාතිකයෙක්. එයා කියන්නේ ඇත්තේ මගේ ඡායාරූපය මෙතන දාන්න. ඉතින් මේ විදිහට අපිට පුළුවන් මේ ආකාරයේ උදාහරණ කීපයක් පමණක් දෙන්න. අපි චිත්‍ර දිහා බලපුවම, කැටයම් කලාව දිහා බලපුවම අපිට උදාහරණ රාශියක් ලබා ගන්නට පුළුවන්. මේ වෙළඳාමෙන් යුක්ත වෙච්ච බෞද්ධ සිද්ධස්ථානවලට දායක වෙච්ච වෙළඳුන්ගේ ස්වරූපය ගැන අවබෝධයක් ගන්නට. දැන් මේ තියෙන්නේ ගුහා අංක 17 කියන ස්ථානයේ.
මේ කතාව අනුව මෙහි නිරූපණය වෙන්නේ උද්‍යානි ඒ කියන්නේ කපිලවස්සු ඉඳන් ඇවිල්ලා ගුප්ත කියන මේ කියන්නේ කාන්තාවත් එක්ක ආදරයෙන් බෙලුණ කෙනෙක්. දැන් අපි දකින්නේ මේ චිත්‍රයේ මාලිගාව ඇතුලේ මේ මේ අය සතුටින් ඉන්න ආකාරය ඕක ඇත්තේ තියෙනවා වයිබොන වීදුරක්. නමුත් අපිට පේන්නේ ඉන්නවා කෙනෙක් තවත් සෙල්ෆියක්. ඒ කියන්නේ මේ තැනත්තා පර්ෂියානු ජාතිකය. අතේ තියෙන සැසේනියන් වර්ගයට අයත් බඳුනා. එතකොට සමහර විට මේ වෙලෙන්ද වෙන්නට පුළුවන් මේ චිත්‍ර සඳහා දායක වුණේ. එයාගේ ඡායාරූපය තමයි මෙතන තියෙන්නේ. දැන් සිතුවමක් ඇටියට තියෙන්නේ. තවත් උදාහරණයක් අපි ගමු. මේක තියෙන්නේ අජන්තවල අපි දන්නවා බුදුන් වහන්සේ මාස තුනකුත් දවස් හතක් ත්‍රායතිංස නැත්නම් තවතිංස කියන දිව්‍ය ලෝකෙට ගිහිල්ලා තමුන්ගේ මවටත් ඒකම ඉන්ද්‍ර බ්‍රහ්මත්‍රි දෙවිගොල්ලන්ට දේශනා කරලා මාස තුනයි දවස් හතකට පස්සේ සංකිස්සාවට වැඩම කළා. ඒ වැඩම කරපු අවස්ථාවේදී රටේ රජුරු ආවා මේ බුදුන් වහන්සේව පිළිගන්න. දැන් අපි දකින්නේ බුදුන් වහන්සේ දේශනා කරන ආකාරයේ දෙවිවරුන්ට ඒකම බ්‍රහ්ම දෙවියොත් ඉන්ද්‍ර දෙවියොත් එක්ක පියගට පෙරවල් තුනෙන් ලෝකයට වඩින ආකාරයේ අපි මේ පැත්තේ දකිනවා උත්පල වර්ණ කියලා භික්ෂුණී මේ පැත්තේ අපි දකිනවා රටේ හිටපු රජුරෝ. දැන් මේ චිත්‍රය දිහා බලපුවම බොහෝ කිසිම කෙනෙක් මේ මේ ගැන අවධානය යොමු කළේ නැහැ. චිත්‍රය දිහා බලන්න මේ ඉන්නේ සාමාන්‍ය ඉන්දියානු ජාතිකයෝ නෙමෙයි. ඒ අය ඇඳගෙන ඉන්න වස්ත්‍ර සම්පූර්ණයෙන්ම වෙනස්. සමහර විට ඊජිප්තුවෙන් හරි පර්ෂියාවෙන් හරි එහෙම නැත්නම් ඇෆ්ගනිස්තාන වගේ රටකින් ආපු වෙළෙන්දෝ. දැන් මේ චිත්‍රවලින් අපිට ඒ අවබෝධයම ලබා ගන්නට පුළුවන්. මම තව උදාහරණයක් ගන්නවා. අපි නාගර්ජුන කොණ්ඩ කියන يعني ඉෂ්වාක යුගයට ආයත ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 3 සහ 4 ශතවර්ෂයට ආයත විශාල වශයෙන් මම මේ තමයි අද වතුර යට තියෙන්නේ නාගර්ජුන සාගර කියන මේ වහ ව්‍යාප්තිය නිසා. දැන් ඒ වගේ එක ස්තම්භයක ආයකයක නැත්නම් වහල් කඩේක තියෙන ස්තම්භයක අපි දකිනවා සිටියන් ජාතිකය. දැන් මේ ඉන්නේ ඉන්දියන් ජාතිකයෙන් නෙමෙයි අපි සිදියානෝ කියන කලා ඉතිහාසය අධ්‍යයනය කරනකොට අපි දන්නවා ඒ අය ඇඳ ඇඳුම් මේ වගේ ඔහුගේ අතේ තියෙන වයින් බොන වීදුරුවක් අනිත් එක ඉතා පැහැදිලිවම අපි ෆ්‍රීජන් හිස් පලඳන ෆ්‍රීජන් නැත්නම් ෆ්‍රීජන් කැප් කියලා හඳුන්වන හිස් පලඳනාව තමයි ඔහු බඳින්නේ මෙයා ගන්ධාරයෙන් හම්බෙච්ච එක. ඒ නිසා අපිට ඉතාමත්ම පැහැදිලි මේ වෙනකොට දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ නාගර්ජුන කොණ්ඩ කියන මේ බෞද්ධ සිද්ධාස්ථානයට සිදියන් ජාතිකයෝ නැත්නම් සාකයෝ දායක වුණයි කියන එක. ඒකම අපි දකිනවා මේ කියන්නේ විවිධ කාන්තාවෝ නර්තනයක නිරූපණය වෙන ආකාරය. තවත් කැටියමක ඒ වගේම ස්තම්භයකම අපි දකිනවා කුෂාණ අධිරාජ්‍යයට අයිති කෙනෙක්. ඔහු ඇඳගෙන ඉන්න වස්ත්‍ර දිහා බලපුවම අපිට ඉතාමත්ම පැහැදිලි මේ තවත් වෙලෙන්දේ. අපි කොහොමද කුෂාණ අධිරාජ්‍යය කියලා කියන්නේ? මම මේ කැටයම පෙන්නන්නම් මෙහි නිරූපණය වෙන්නේ මේ ලැබ්ද ගන්ධාර ප්‍රතිමා කලාවට අය හරිමැද බුදුන් වහන්සේ වැඩ සිටිනවා. දෙපැත්තේ ඉන්නේ කුෂාණ අධිරාජ්‍යවල හරි එහෙම නැත්නම් කියන්නේ ගුලන්ගේ කියන්නේ මාලිගාවල හිටපු කෙනෙක් වෙන්නට පුළුවන්. දැන් කුෂාණ ඇඳුම් වල තියෙන එක දෙයක් තමයි අපි අර ස්ලීව්ස් කියලා කියන්නේ නැත්නම් අපි අතට අත මේ වටේ තියෙන මේ කමිසය අත ගසපුවාම සම්පූර්ණයෙන්ම ධනිස දක්වාම වැටෙනවා. ඒ අය කරන්නේ අත බොහෝ වෙලාවට නමාගෙන ඉන්න එක. දැන් මෙතන ඉන්නේ ඉතාමත්ම පැහැදිලිවම කුෂාණ අධිරාජ්‍යයට අයත් වෙළෙන්දේ. ඒ අයත් අර විදිහටම විවිධාකාර මත්පැන් භාවිත කරමින් ඉන්නේ. තවත් කැටයමක මේකත් හම්බුනේ නාගරජුන කොණ්ඩවල අතේ තියාගෙන ඉන්නවා රයිටන් කියන. රයිටන් කියන යාර තියෙන අපි දන්නවා ග්‍රීකේත් ග්‍රීසේත් රෝමේට්ස් සාමාන්‍යයෙන් සතිකුගේ විශේෂයෙන්ම හරකුන්ගේ මේ අන්නෝලින් හදපු මේ භාණ්ඩයක්. එය භාවිතා කරන්නේ වයින් හරි විවිධාකාර මේ මත්පැන් පානය කරන්නට. ඔහු ඇඳගෙන ඉන්නේ ඒ ආකාරයට අපි දකිනවා මෙතන තව මත්පැන් තියෙන තත් අපි දන්නවා රෝම ජාතිකෝ වයින් වයින් විශාල වශයෙන් පරිභෝජනය කළා. ඒ නිසා තමයි මේව කැණීම් කරපු ස්ථානවල අපිට හම්බෙන්නේ ඇම්ෆෝර. තවත් වැදගත් දෙයක් තමයි නාගර්ජුන කොණ්ඩවල අභිලේඛනයකින් තහවුරු වුණා ඒ මහා විහාරයේ අනුරාධපුරේ මහා විහාරයේ භික්ෂුන් වහන්සේලා සීල විහාරය කියන ස්ථානයේ වැඩ සිටියා කියන එක. ඒකෙන් හඳින්වෙන්නේ ලංකාවත්
අන්ධ්‍රා ප්‍රදේශයත් අතර ඉතාමත්ම කිට්ටු සම්බන්ධකම් තිබුණයි කියන එක. ඒක පුදුමයට කාරණාවක් නෙමේ. අපි දන්නවා ගඩලාදෙණියේ තියෙන සෙල් ලිපියක 14 වෙනි ශතවර්ෂයේ පවා එහි බැරි සිටි නායක ස්වාමීන් වහන්සේ ධාන්‍ය කටකේ කියන්නේ අමරාවතී තිබිච්ච කැදීගිය ප්‍රතිමා ගෝහයකට මුදල් පරිත්‍යාග කළා කියලා ඒ ප්‍රතිසංස්කරණය කරන්නට. එතකොට ලංකාවේ භික්ෂුන් වහන්සේලා නාගර්ජුන කොණ්ඩේට ගියා නම් නාගර්ජුන කොණ්ඩේ හිටපු භික්ෂුන් වහන්සේලා ලංකාවට ආව නම් ඒ අයට ලංකාවට එන්නත් ලංකාවෙන් පිටත් වෙන්නත් තිබුණු එකම ක්‍රමය තමයි නැව්. මුහුදු මාර්ගයකින් යන්න නැතුව මොනවා ආකාරයකින්වත් ඉන්දියාවට යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ මේ කාලේ. ඒ නිසා මුහුදු මාර්ගය ඉතාමත්ම වැදගත් වෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි ලංකාවේ විශේෂයෙන්ම බෝධිගර වලින් හම්බ වෙන නාගර්ජුන කොණ්ඩ සහ මලාවතිය වලින් අපි දක්නට ලැබෙන තද හුණුගලින් හදපු පලක රාශියක් ලංකාවේ හම්බෙලා තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි මේ බ්‍රිතාන්‍ය කාලයේ කරපු මේ කැණීමේදී ඒක හඳුන්වන කුරුණෑගල රෝඩ් ට්‍රයින් කියලා. ඒ කියන්නේ මේ බෝධිගරයක්. අද මේ බෝධිගරය අපිට බලා ගන්නට පුළුවන් කොළඹ කෞතුකාගාරේ. දැන් මේ වටේ තිබිච්ච කුළුණුත් ඒක මේවා තිබිච්ච සම්බත් කොයිද කියලා අපිට හොයා ගන්න පුළුවන් කමක් නැත්තේ නේ. නමුත් එතන ඉතා පැහැදිලිවම පලක දෙකක් හම්බුණා. මේ තියෙන කුරුණෑගල කියන්නේ අනුරාධපුරයේ හම්බෙච්ච පලකේ අපි එහි දකින්නේ මහා මායාගේ ස්වප්නේ නැත්තම් සීනය. අපි දකිනවා ඇද්දල හයක් තිබිච්ච සුදු ඇතෙක් මායා දේවියගේ ගර්භයට ඇතුළු වෙන ආකාරය. දැන් ඒ සිද්ධියම තමයි මෙතන දකින්නේ. මේ හුණුගල අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ආන්ද්‍රා ප්‍රදේශයේ කිරිගරුඩ කියලා. ඒක කිරිගරුඩ මේක තද හුණුගල් පාෂා. ඊළඟ එක තමයි මායාදේවිගේ ස්වප්නය අර්ථකථනය කිරීම. දැන් මම ඒ සඳහා මේ තින් දින නාගර්ජුන කොණ්ඩෙන් හම්බෙච්ච අද දෙල්ලි නුවර තියෙන කැටේම. මෙතන අපි දකිනවා සුද්ධෝදන රජතුමා උසාසනයක වැඩ සිටිනවා, මායාදේවිය පහළ ආසනයක වැඩ සිටිනවා, පුරෝහිතයෝ මෙහි අපි දක්නට ලැබෙන ආකාරයට අපි දකින මේ දෙමයි මේ ඉන්නේ මායාදේවිය. මේ සුද්ධෝදන කුමාරය මේ ඉන්න පුරෝහිතයෝ ඒ සිහිනය අර්ථකථනය කිරීම. ඒකම ආචාර්ය චාර්ල්ස් කුඩුකුඹුරේ මහත්මයා කරපු කැණීමක දෙන ඔසේ 80 ගණන් වල ආසනගරේ කියලා හඳුන්වපු පරිසර වේසාල මල්ලාසනයක් තිබෙන නිසා මේක ඇත්තටම බෝධිගලයක්. පෞගේ කාලේ කුලතුංග මහත්මයා ඒක කියන්නේ එක තහවුරුණා. විශේෂයෙන්ම මධ්‍යම සංස්කෘතිය අනුමුදලෙන් කරපු කැණීම් වලදී කුඩුකුඹුර මහත්මයා හොයාගත්ත මේ විදිහට කැදී බිඳී පලික රාශිය. මේව ගැන කාගේවත් අවබෝධයක් කියන්නේ මේ අවධානය යොමු වුණේ පණවිතාන මහත්මයා මෙන්න මේ පලකේ පමණක් මුද්‍රණය කළා. නමුත් අනිත් පලක ඔක්කොම අද මේ අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ තියෙන මේ සියල්ලම අන්ධ්‍රා ප්‍රදේශයෙන් ලංකාවට සැදැහැවත්ව පූජා කරන්නට ගෙනාපු භාණ්ඩ. ඒ කියන්නේ වෙළෙන්දු ගෙනාපු කියන්නේ පලක. මේකත් තමයි තතු තියෙන අපි අර කියුපිඩ් කියලා හඳුන්වන නැත්නම් අනංගයා කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වන කෙනෙක්. දැන් මේ වගේ දේවල් අපිට දැක ගන්නට පුළුවන් අමරාවතී පලකවල. ඒකම නාගිනියක් විශේෂයෙන්ම අපි දකිනවා පිටිපස්සේ එක මේ කියන්නේ නාගපෙණයක් තියෙනවා. මේ තියෙන්නේ නාගරජුන කොඩේ මේ කතුවාගාරේ තියෙන නාගරාජයත් නාගිනියත් ඒ ආකාරයේ කැටයම. මේ විදිහේ කැටයම් රාශියක් තියෙනවා. මේ කැටයම තිතාමත්ම වැදගත් වෙනවා. මේ කැටයම හම්බුනේ තිස්සමාරාම රජමහා විහාරයේදී. එහි නායක හාමුදුරුවෝ මට සඳහන් කළේ දවසක් හාමුදුරුවෝ සලපත මදුලේ ගමන් කරනකොට රෙද්දක උතලා මේ පලකේ දාලා තිබුණා කියලා. ඒ කියන්නේ නිදන් වස්තු හරණ කෙනෙක්. මේක හම්බුනාම බුදුන් වහන්සේ නිරූපණය වෙන බව දැනගෙන පලකය බිය හිතිලා පලකය රෙද්දක උතලා සලපතල මඩුවේ තියලා ගියා. මේ නායක හාමුදුරුවෝ ඉතාමත් ආදරෙන් මෙය ලබාගෙන හිටියා. අද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මේ බලා ගන්නට පුළුවන්. මේ පලකයත් ඉන්දියාවෙන් එච්චේ නාගරජුන කොණ්ඩේ ලංකාවට ගෙන ආපු එකක්. එහි පෙන්නන්නේ මොකක්ද? අවාසනාවකට වගේ මේ කැටේම විනාශ වෙලා තියෙන. අපි දකිනවා බුදුන් වහන්සේ ගමන් කරනවා වරද මුද්‍රාවෙන්. ඊට පස්සෙන් හාමුදුරුගොල්ලෝ බුදුවහන්සේ පිටපසින් වඩිනවා. ඒකම අපි දකිනවා සඳුළුතලේ මේ කපිලවස්තු නුවර ඉන්න රජතුමා සලම්සාහරි සුද්ධෝදන රජතුමා බලාගෙන ඉන්නවා. ඒකම අලි ඇත්තු අපි දකිනවා මේ ප්‍රාකාරයේ පිටිපස්සේ. එයින් නිරූපණය වෙන්නේ මේ තියෙන්නේ අමරාවතී ගම්බේච් කැටේමක්. අපි දන්නවා බුදුන් වහන්සේ බුද්ධත්වයට ලැබුවට පස්සේ සම්මා සම්බෝධියට පැමිණියාට පස්සේ තම පියාණන්ගේ ආරාධනය පිළිගෙන කපිලවස්තු නුවරට වැඩම කරා. වැඩම කරද්දී
යශෝදරා දේවිය තමුගේ පුතා බල රාහුලට කියනවා, රාහුල කුමාරයාට අරයන්නේ ඔබගේ පියා ඔහු සතු මහා ධනස්කන්ධයක් තියෙනවා, ඔබ ගිහිල්ලා ඔහුගේ උරුමය ඉල්ලන්න කියලා. දැන් මේ 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 සිද්ධිය අපි දකිනවා නරද මහාවස්තුවේ ඒකම නිධාන කතාවල. ඒක තමයි අපි මෙතන දකින්නේ. මෙතන ඉන්නේ මායා දේවිය, මේ සිද්ධවත් රාහුල කුමාරයා. අපි දන්නවා ඊට පස්සේ බුදුන් වහන්සේ රාහුල කුමාරයාව පැවිදි දිවියට ඇතුල් කළා. දැන් මෙයත් තාමත්ම වැදගත්, මෑත කාලයේදී ලංකාවේ හම්බෙච්ච දෙයක්. මෙයක් නවතරක් මම පුළුණා කියන්නේ ලංකාව දූපතක් වීම නිසා. මේවා නාගරජුන කුණ්ඩිනේ හරි අමරාවතී ඉංගිරාවන් නම් ඒවා ගෙන හැකිවන්නේ මුහුදු මාර්ගයකින් පමණයි. ඒකම 1983 දී කරපු කැණීම්, විශේෂයෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදල ආචාර්ය හේමාරත්නයක මහත්තයා යටතේ, ඒකම රෝලන් සිල්වා මහත්තයා ඒ කාලේ තමයි අධ්‍යක්ෂ ජනරාල් වෙලා හිටියේ. එතන බෝධිගිරේ විශාල ප්‍රමාණයක් පළකාඹුණ මේවත් ලංකාවට ආන්ද්‍රා ප්‍රදේශයෙන් ගෙනාපුවා. මෙය හඳුන්වුවේ හේමරත්නායක මහත්තයා ලුම්බිනි උයනට මායා දේවිය පැඳවාගෙන යන ආකාරය. අපිට ඒ ගැන සැකයක් ඇත්ද නැහැ. අපි බලපුවා හොඳම තාමන්ව පැහැදිලිව පේනවා ශෛලිය අනුව මෙයත් ආන්ද්‍රා ශෛලියට අයිති වෙනවා කියන එක. මෙයත් අපිට ලැබුණා මේක වැඩි විදිහට අර්ථකථනය කළ තිබුණ අපි මෙහි දකින මුක්ෂ දේවතාවියක්. ඒ කියන්නේ තමුන්ගේ හිස කෙස් මේ ආකාරයට අල්ලාගෙන ඉන්න, ඒකම ගහකට හේතු වෙලා ඉන්න මේ දේම අපි දකිනවා ආන්ද්‍රා ප්‍රදේශයේ. තවත් එකක් තමා ගිරිහඬු චෛත්‍ය. ඒ කියන්නේ අම්බලන්තුට ගිරිහඬු චෛත්‍යයේ හාමුදුරුවෝ මේ පරිපාලකය අල්ලගෙන ඉන්නේ, නායක හාමුදුරුවෝ. එයත් ඉතාමත්ම වැදගත්. මෙතන අපි දකින්නේ බුදුන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා බෝධිසත්වයන් වහන්සේ ගිහි ගියත්තරලා ගියාට පස්සේ චන්නට කියනවා තමුන්ගේ ආභරණ අරගෙන ආපහු කපිල වස්තු නුවරට යන්නට කියලා. මෙතනදී නේරංජනාගඟ තරණය කරලා අවසන්. ඒ නිසයි තමයි අපි දකින්නේ පිටිපස්සේ නේරංජනාගඟ මේ ඉන්ද මාළුත් එක්ක. ඊට පස්සේ කණ්ඩක බෝධිසත්වයන් වහන්සේගේ සිද්ධාර්ථ කුමාරයාගේ දෙපාලේව කළ සමුගන්න. අපි මෙතනදී අපි දකිනවා මේ බෝධිසත්වයන් වහන්සේගේ තමුන්ගේ කේසය තමුන්ගේම කඩුවෙන් කපනවා. කපපුවාම ඉන්ද්‍ර දෙවියෝ ඒ කේශ ධාතු අරගෙන තව තිංසා මේ රාජ්‍යයට වඩිනවා. ඒකම බුදුන් වහන්සේ ජටාව ආසට විසිකලාම බ්‍රහ්ම දෙවියෝ එක අරගෙන තවසිතා ලෝකෙට වැඩම කරනවා. තවත් පළකයක් හම්බුණ මෑත කාලීද බොහොමිට දන්නවා ඇති. අපි දන්නවා කතරගම යනකොට තිස්සමහාරාමේ පැවතියනවා. තිස්සමහාරාමේ ඉඳන් සඳගිරිය පැත්තට යනවා ඇලක්. ඔය ඇලේ මිනිස්සු නානවා. සමහර වෙට නියඟ කාලය ආපම ඇල හිඳෙනවා. ඇල හිඳෙනකොට ඒ ගමේ හිටපු තරුණෙක් මේ පළකේ හොයාගත්තා. පළකේ හොයාගෙන ඒක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බාර දුන්නා. අධික පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංරක්ෂණය කරලා තියෙනවා. මෙහි නිරූපණය වෙන්නේ සක්විති රජ කෙනෙක්. අපි සක්විති කියලා හඳුන්වන්නේ මෙන්න මේ හේතුව නිසා. විශේෂයෙන්ම ලෝකෙම ආචාර ධර්මියා දයාවෙන් පාලනය කරන්නා සක්විති රජු. මෙම කැටයම නිරූපිත බෞද්ධ සංකල්පයට අනුව චක්කවර්තී යන ධර්ම චක්‍රය කරකවන. ඔහු සතු නිධාන කීපයක් තියෙනවා. එකක් තමයි ඇතා, චක්‍රය, අශ්වයා, මාණික්කය, හොඳ බිරිඳක්, හොඳ ඇමති කෙනෙක්, සෝරි, හොඳ පුත්‍රයෙක්, ඒකම හොඳ ඇමති කෙනෙක්. දැන් මේ හම්බුනේ පැණිගිරි, ඒ කියන්නේ ආන්ධ්‍ර ප්‍රදේශවල. දැන් ලංකාවේ හම්බෙච්ච මේ ඵලකෙත් මේ ආකාරයටම සක්විති රජ කෙනෙක් නිරූපණය වෙනවා. ඒක ඉතාමත්ම වැදගත් වෙනවා සක්විති රජ කියන එක. ඒ කියන්නේ සක්විති රජුරෝ තමුන්ගේ දකුණු අත ආශ්‍රිත දෙසට ඔසෝපුවාම තමුන්ගේ අතින් කාසි වැක් කරනවා. ඊට අමතරව මිනිසුන්ට උමනා කරන හාල්, ඒකම ලෝඩු ජාති හැම දෙයක්ම මේ රජුවන්ට පුළුවන්. ඒ නිසා අපි කියන අශෝක රජුරෝ සක්විති රජ කෙනෙක්. බුදුන් වහන්සේව ඉපදෙන්න ඉන්නකොට පුරෝහිතෝ කිව්වේ ඉපදෙන්න ඉන්න කුමාරයා නැත්නම් බෝධිසත්වයන් වහන්සේ එක්ක සක්විති රජ කෙනෙක් වෙයි, එහෙම නැත්නම් සම්මා සම්බුද්ධත්වයට පත් වෙයි කියන එක. දැන් මේ ලැබුණේ අමරාවති. අපි දකිනවා කාසි වැටෙන ආකාරය, ඒකම අපි දකිනවා මේ සප්තමහා නිධාන. අපි ජේතවනාරාමයේ ගත්තත්, ඒකම අභිගිරිය ගත්තත් මේ සක්විති කියන මේ සංකල්පය අපි දකිනවා. ඒකට හේතුව තමයි විශේෂයෙන්ම ධනයට අධිපති, ධනය වෙළෙන්දු වගේ තමුන්ගේ ධනය පරිත්‍යාග කරනවා කියන අර්ථයෙන් තමයි සක්විති රජෝ නිරූපණය වෙන්නේ.
ඒකම පිදුරංගල කරපු කැණීමකදී පරණවිතාන මහත්මයාට මේ පළක තුන හම්බුණා. ඒවා නිදන් හොරු විසින් ධාතු ගර්භය කරපු කැණීම් නීත්‍යානු නීති විරෝධී කැණීමකින් එළියට වාසනාවට ලැබිච්ච දේවල්. ඒවයින් බුදුන් වහන්සේලා අපි දකිනවා තුන් දෙනෙක් මේ ඉන්නේ මනුෂීය බුදුවරු, ඒ කියන්නේ ගෞතම බුදුන් වහන්සේ යනකොට කාශ්‍යප බිමසින් කොකුසඳ වැනි කකුසඳ වැනි බුදුන් වහන්සේලා මෙහි නිරූපණය වෙන්නේ සමහර විට මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ, තව විපුතේශ්වර බෝධිසත්වයන් වහන්සේ. මෙහි පෙන්නුම් කරන්නේ ඉතාමත්ම පැහැදිලිවම දෙතිස් බුදුන් වහන්සේ කියන්නේ කරපු මහා ප්‍රාතිහාර්ය, ඒ කියන්නේ තමුන්ගේ හිසෙනුත් ඒකම උරේ සොලනුත් ගින්න ගිනි දැල් විහිදෙන ආකාරයත් දෙපා වලින් ජලය විහිදෙන ආකාරයත් ඒක තමා අපි මෙයින් දකින්නේ. ඊට අමතරව අපි මම මේ ගැන විශේෂයෙන්ම දැන් සිංහල භාෂාවට මේ ගැන දීපු ග්‍රන්ථයක් පරිවර්තනය කරලා තියෙනවා. සත්සතිය නිරූපණය වෙන මේ පරික ඉතාමත්ම වැදගත් වෙනවා. ඒක හම්බුනේ කුරුණෑගල රංකිතිකර රජ මහ විහාරයෙන් මේ ස්ථානයෙන්. එහි ඉතාමත්ම පැහැදිලිවම අපි දකිනවා සත්සතිය. මේ සත්සතිය නිරූපණය හරි මැද අපි දන්නවා බුදුන් වහන්සේ වැඩ සිටිනවා. ඒ කියන්නේ බුදුන් වහන්සේ බුද්ධත්වයට පැමිණීම, මාරා තමුන්ගේ සේනාවත් එක්කලා බුදුන් වහන්සේ බුද්ධත්වයට පැමිණීම වැළැක්වීමට කරන සටන, ඊපස්සේ සති හත මොන ආකාරයෙන්ද ගත කළේ කියන එක. දැන් මේ පළකේ හම්බෝනේ කුරුණෑගලෙන්. මේ පළකේ තිබුණේ පන්වස් නුවර. මේ තමයි දැනට ලෝකේ හම්බෙලා තියෙන පැරණිම පළකය. බුදුන් වහන්සේ ගත කරපු, ඒ කියන්නේ බුද්ධත්වයට පැමිණුණාට පස්සේ මහා බෝධිය අසර ගත කළ දවස් 49 නිරූපණය වෙන පැරණිම පළකය මේක. පස්සේ කාලේ අපි දකිනවා ලංකාවේ චිත්‍රවල ඒකම අපි ඒක දකිනවා විශේෂයෙන්ම පගාන් වල ආදි තැන්වල. නමුත් මේ ඉතාමත්ම පැරණි සමහර විට කියන්නේ මේ මේ පාෂාණේ ලංකාවේ හම්බෙන්නේ නැති තද හුණුබර කිරිගඩුව වැනි පාෂාණේ ආන්ද්‍ර ප්‍රදේශයෙන් ආපු අනිතික ඉතාමත් පැහැදිලිවම ආන්ද්‍ර ශෛලියෙන් ඇති වෙච්ච එක. අපි හොඳට මහලා තිනවා බදුවත් කියන ස්ථානයේදී මේ සිටි වෙද මහත්මයා කියන්නේ මේ වලකාන කොට මේ පිළිම තුන හමු වුණා. එතුමා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දන්වලා ඒ කාලේදී සඳගිරි දාග පාසල විශේෂම බදුවත් තියෙන මේ පොල්ගායට එතනදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සංස්කෘතික අරමුදලත් එකතු වෙලා මේ පිළිම තුන ගොඩට ගත්තා. එහි අවුරුපුතේශ්වර පිළිම දෙකක් තියෙනවා, අනිත් එක බුදු පිළිමයක් තියෙනවා. මේ බුදු පිළිමය තනිකරම ආන්ද්‍ර ප්‍රදේශයේ කිරිගඩුවෙන් හදලා තියෙනවා. ඒකත් දැන් ටොන් එකක් විතර බල පිළිමයක්. ඒ පිළිමයත් ලංකාවට ගෙනල්ලා තියෙනවා. මේ ආකාරයට අපි දකිනවා මාහිලු පල්ලම කරපු කියන්නේ බුල්ඩෝසරෙන් හරනකොට එතනත් ඒ වගේම අන්තර්දේශයෙන් ගෙනාපු පිළිමයක් හම්බුණා. ඒකම කුච්චවේලියෙන් හම්බුණා. මේ ආකාරයේ විවිධ තැන්වලින් මුල් කාලයේ පිළිම, ඒ කියන්නේ බුදුන් වහන්සේ තමුන්ගේ වං අතින් චීවරය අල්ලාගෙන ඉන්න ආකාරයත්, දකුණු අතින් අභය මුද්‍රාව පෙන්නුම් කරන ආකාරයත්, මේ ආකාරයේ පිළිම ලංකාවේ හම්බෙලා තිනවා. ඒ සම්ප්‍රදාය තමයි අද වෙනකොට ලංකාවේ තියෙන. අපි මාලිගාවලට ගියොත් මෙහි ප්‍රතිමාවත් ඒ ආකාරයටම නිරූපණය කළ තියෙන අභය මුද්‍රාවෙන්. අපි ගත්තොත් මෑත කාලයේ තියෙන පුළුවන් මතුබම බුද්ධ පිළිමයත් ඒ ආකාරයටම. අතට ඉතාමත්ම පැහැදිලිව පේනවා මොනතරම් විදිහකට ආභාෂයක් ලැබුණාද කියන එක මේ කාලේ ආන්ද්‍ර ප්‍රදේශයෙන් ලංකාවට. මේ ආකාරයටම අපි දකිනවා වහල් කඩවල විශේෂයෙන්ම අභිගිති දාගැබේ, ජේතවනාල රාමදාගවේ, අනුරාධපුරය දාගැබ්වල තියෙන කැටයම්වල. දැන් මේ මේ ස්තම්භය අද තැන්පත් කරලා තියෙන කොළඹ කෞතුකාගාරේ. නමුත් ඒක හම්බ වුණේ අභිගිති දාගැමේ. දැන් මේකත් බොහෝ හැය තේරුම් ගත්තේ නැහැ මොකද්ද මේ නිරූපණය වෙන්නේ කියන එක. අපි පැහැදිලිව බැලුවොත් මෙතන අපි දකින්නේ ශාක්‍ය වර්ධනය. ඒ කියන්නේ ශාක්‍ය වංශයේ යක්ෂයා කියන, අපි මෙතන යක්ෂයා කියලා හඳුන්වන්නේ ශාක්‍ය වංශය ආරක්ෂා කරපු දෙවියෙක් හැටියට හිටපු ශාක්‍ය වර්ධනට බුදුන් වහන්සේ බෝසත්ත්වයන් වහන්සේව මහා ප්‍රජාපති පෙන්වීම. අපි මෙතන දැන් මේ කැටයම හම්බුනේ නාගරජු කොණ්ඩොල. මේ තියෙන්නේ ලංකාවේ ඩොලමයිට් කියන පාෂාණය. මෙතන අපි දකිනවා මහ ප්‍රජාපති බෝසත් කුමාරයව පෙන්වන, බෝසත් කුමාරයව පෙන්වලා නැහැ මනුෂ්‍ය ස්වරූපයෙන් පෙන්වලා තියෙන්නේ ශ්‍රීපාදයෙන්.
නිසා අපි දකිනවා මේ ශාක්‍ය වර්ධන තමන් හිටපු තැනින් එළියට ඇවිල්ලා බුදුන් වහන්සේට අංජලි මුද්‍රාවෙන් ගෞරව කරන එක. තවත් මේ කැටීමේම මේ ස්තම්භයේ එක පැත්තක තියෙනවා. අපි දන්නවා බුදුන් වහන්සේ බුද්ධත්වයට පැමිණියාට පස්සේ දවස් 49 ගත කළාට පස්සේ බුදුන් වහන්සේ තීරණය කරනවා තමුගේ ධර්මයේ දේශනා නොකරන්නට. මොකද තමු ඉතාමත්ම අමාරුවෙන් සොයාගත්ත මේ දර්ශනය විශේෂයෙන්ම කාමුක ආශාවලින් පෙළිච්ච ධනයට කියන්නේ විවිධාකාර තණ්හාවලින් පෙළෙන සාමාන්‍ය මිනිසුන්ට මෙය තේරුම් ගන්නට බැහැ කියන නිසා බුදුන් වහන්සේ තීරණය කළා මේ ධර්මය මම දේශනා කරන්න නැහැ කියලා. ඒ අවස්ථාවේදී විශේෂයෙන්ම බ්‍රහ්ම දෙවියෝ ඉන්ද්‍ර දෙවියෝ අපි කියන්නේ සක්කර දෙවියෝ කියලා දෙවියෝ ඒකම දහස් ගණනක් දෙවියෝ රැළ බුදුන් වහන්සේට කනලව කරනවා තමුගේ තීරණය වෙනස් කරන්න කියලා. බුදුන් වහන්සේ අන්තිමේදී කැමති වෙනවා ඇයිල තමුගේ දර්ශනය දේශනා කරන්න. මේ දේ තමයි අපි දකින්නේ මේ ආකාරයට අමරාවතී උලත් නාගරජුන කොණ්ඩවල. තවත් කැටීමක් මම පෙන්නුම් කරන්න. අපි දන්නවා බුදුන් වහන්සේ පෘථිවියට වැඩම කරන්නට පෙර උන්වහන්සේ තුසිත දෙවිලෝ වැඩම කළා. එහිදී බුදුන් කියන්නේ බෝසත්ත්වයන් වහන්සේ තීරණය කරනවා ලෝකෙට වැඩම කරන්නට. ඒ සිද්ධිය තමයි අපි මෙතන දකින්නේ. මේ තියෙන්නේ නැගෙනහිර වහල්කදී ජේතවනාරාම. කිසිම කෙනෙක් මේ චිත්‍රය අඳුනගත්තේ නැහැ. කියන්නේ මොකද මේ නිරූපණය වෙන්නේ කියලා අපිට තාමත්ම පැහැදිලි. මේ නිරූපණය වෙන්නේ තුසිත දෙවිලෝ බුදුන් වහන්සේ වැඩම කිරීම. ඒ ආයකේම අනිත් පැත්තට ගියාම අපි දකිනවා සිබි ජාතකය. අපි දන්නවා බුදුන් වහන්සේ පෙර ආත්මයක සිබි කියන මහා කියන්නේ මේ සක්විති රජ කෙනෙක් ජීවත් වුණා. එතනදී මහා බ්‍රාහ්මයාටත් ඉන්ද්‍ර දෙවියන්ටත් වුණා වුණා මතු බුදු වෙන්නට පෙරම්පරණ මේ බෝසත්වයන් වහන්සේ ඊට සුදුසුද කියලා. උමු කරන්නේ කියන්නේ බ්‍රාහ්ම දෙවියෝ ඉන්ද්‍ර දෙවියන් වෙනවා එක්කෙනෙක් පරිවික් වෙනවා අනිත් එක්කෙනා රාජාලියක් වෙනවා. රාජාලිය හඹාගෙන එනවා පරිවිය පිටිපස්සේ පරිවිය ඇවිල්ලා රජතුමාගේ උකුලූඩට ඇවිල්ලා කියනවා මාව බේරගන්න කියලා. ඒකෝ රජුරෝ කියනවා උකුස්සට මේ පරිවියට ඉන්න දෙන්න කියලා. පරිවිය කියනවා මේ මගේ ගොදුර මේ මේක නිසා මට දෙන්න බෑ කියලා. රජුරෝ කනලා උකලාම රාජාලිය කියනවා මට මේ පරිවියාගේ බරහා සමාන ඔබගේ මාංශයන් මට පූජා කරනවා නම් මම කැමතියි කියලා. රජුරෝ කියනවා මට කිසිම ගැටලුවක් නැහැ කියලා. තමුන්ගේ අශිපත අරගෙන තමුන්ගේ කලමෙන් අර විදියට මාංශ පූජා කරනවා. නමුත් පරිවියාව කැමතින අපි දකිනවා තරාදිය කොච්චර මාංශ දැම්මත් පරිවියා උඩමයි ඉන්නේ. පරිවියටමයි කොහොමත් දෙක සමබර කරගන්නට බැරි වෙනවා. ඒ නිසා අවසානයේදී රජතුමා තීරණය කරනවා කොච්චර මම වාස පූජා කළත් මේ දේ කරගලා මට පරිවැව බේරගන්න බැහැ කියලා තමු තරාදියට තමුම නගිනවා. ඒ අවස්ථාවේදී බ්‍රහ්ම දෙවියොත් ඉන්ද්‍ර දෙවියොත් ඇවිල්ලා කියනවා ඔබ මතු බුදු වෙනවා ස්ථිර වශයෙන් කියලා. ඒකම අපි දකින දෙයක් තමයි වහල් කඩවල විශේෂයෙන්ම සත්ව රූපගත නාගයෝ. දැන් නාගයෝ විශාල වශයෙන් ලංකාවේ වන්දනා කරපු පිට අපි දන්නවා විශේෂම නාගයෝ ඇයි අපි මේ තරම් නාගයන්ට සලකන්නේ කියන එක. නාගයෝ ධනයට අධිපති විශේෂයෙන්ම අභයගිරියේ සමයවන තියෙන ජේතවනාරාමේ හැම වහල් කඩකම වගේ තියෙනවා උතුරු වහල් කඩේ යනකොට නාග වෙන උතුරෙන් චත්‍රයක් තියෙනවා. දැන් මේ නාග දැන් මෙතන මම පෙන්නන්නේ කනගන්නහරි චෛත්‍ය හම්බෙච්ච මේ ආකාරයෙන්ම නාගේ. එතකොට ඒක උඩින් චත්‍රයක් තියෙනවා මේ ආකාරයෙන්ම චත්‍රයක් තියෙනවා කනගන්නහලි වල විශේෂයෙන්ම ගිලේ මාලයක් තියෙනවා මෙතනත් ගිලේ මාලයක් තියෙනවා. ඒ නිසා ඉන්දියාවේ දකුණු ඉන්දියාවේ නාග වන්දනාව කියන ප්‍රචලිත වෙනකොට ලංකාවේ තේ ප්‍රචලිත වෙනවා. ඊට පස්සේ තමයි අපි දකින්නේ විශේෂයෙන්ම මනුෂ්‍ය ස්වරූපය ගත නාග රාජ්‍යොත් නාගිනියොත් නමුදාරයක් වශයෙන් අපි ගත්තොත් මේ තින්නේ අද අමරාවතීන් හම්බෙච්ච විද්‍යානි කෞතුකාගාරයේ තියෙන කැටියම සාමාන්‍ය නාගිනින්ව පෙන්වන්නේ එක මේ පෙනයක් සහිතව නාග රාජා පෙන පහක් පෙන තුනක් පෙන පහක් පෙන හතක් පෙන නවයක් පෙන 13ක් දක්වා අපි දකිනවා. දැන් මෙතන දකින්න එක දෙයක් තමයි නාගිනිය කැටපතකින් තමුගේ ස්වරූපය දෙස බලන් ඉන්නවා. නාගරජුණු කොණ්ඩෙන් හම්බෙච්ච මේ කැටේම අපි දකිනවා පෙන රහසක් තියෙන නාගරජුණෝ නාගිනිය එක පෙනයක් තියෙන මේ කැටපතෙන් තමුගේ මූණ බලන එක. දැන් මේ දෙම තමයි අපි දකින්නේ ලංකාවේ කැටයම් වල. දැන් මම කියන්නේ නෑ මේක අර අපි කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් කොපි ඇන්ඩ් පේස්ට් කියලා කියන්නේ ඉතින් අරගෙන මෙතන ඒ කාර්යෙම ලංකාවේ මේ වැනි රූපණ එකදී ලංකාවේ කලාකරුවා ඊට විවිධ අංග එකතු කරන්න පටන් ගන්නවා. නාගරජුන කොණ්ඩවල ලැබෙන්නේ නැති මූලික සංකල්පය
සමාවිත එන්න ඇත්තේ අමරාවතී. ඒ වගේම අපි දකිනවා තවත් නාගිනිය අතේ නිරුම්මල් කලමත් තබාගෙන ඉන්න ආකාරය. අනිත් එක තමයි විශේෂයෙන්ම ලංකාවේ හැමතැනම අපි දකින අද විශේෂයෙන්ම ප්‍රචලිත වෙච්ච පූර්ණ ගට එහෙම නැත්නම් පුංකරස් කියන දේවල්. දැන් මේවා අපි අමතක කරන්න නරකයි. පැරණි ලෝකයේ සෑම කැටයමක්ම වර්ණවත් කරලා තිබුණා. අද අපි දකින විදිහට මේ විදිහට නෙමෙයි තිබුණේ. ඒවා හැම දෙයක්ම පාට කරලා තිබුණේ. ඒකට උදව් උදාහරණයක් තමයි ජේතවනාරාමයේ තියෙන මේ පුංකරස අපි තාමත් දකිනවා පැරණි සායම්. එතකොට නාගර්ජුන කොණ්ඩගල සහ අමරාවතියේ මේ පුංකරස් තිබුණේ චෛත්‍යයේම කොටසක් හැටියට. මේ තියෙන පුංකරස්. ඒකම අපි මෙහිදී දකිනවා. ලංකාවේ කලාකරුවා මේ සංකල්පය අරගෙන ඒගොල්ලෝ එක වෙනස් කරනවා. වෙනස් කරලා සෑම පූජ්‍ය කියන්නේ මේ බෞද්ධ සිද්ධස්ථානයකට ඇතුල් වෙන දොරටුවල දොරටුපාල රූපයක් හැටියට තමයි මේ පූර්ණකට පෙන්නුම් ගන්න. විශේෂයෙන් මේ ඉතාමත්ම වැදගත් මේ බසවක්කුළුමේ විශේෂ මහවිහාරයේ බසවක්කුළුමේ හම්බෙච්ච මෑතෙදි දරුව කැණීමකින් හම්බෙච්ච දෙයක්. අනිත් දේ තමයි අපි බොහෝ විට අමතක කරන විශේෂයෙන්ම කුබේරා නැත්තම් ධනේෂ්ට අධිපති කුබේරා විශාල වශයෙන් ලංකාවේ ප්‍රචිත රැතිබ. මොකද ඔහු ධනේෂ්ට අධිපති නිසා අනිත්ක වෙළඳු කැමති වුණා. තමුන්ට මුදල් දෙන තමුන්ට ලාභ දෙන මේ කුබේරාව නිරූපණය කරන්නට මේ ඵලකය හම්බ වුණේ ජේතවනාරාමේ සංරක්ෂණය කරනකොට. එහි නිරූපණය ගැන අයිති අපි දන්නවා මේකයි තියෙන මහසෙන් යුගයට. එහි නිරූපණය වෙන්නේ කුවේර. කුවේරට අත් හතරක් තියෙනවා. සාමාන්‍යයෙන් අත් හතරක් තියෙන කුවේරව අපි දකින්නේ ඉන්දියානු කලාවල ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සහ 6 වෙනි ශතවර්ෂ ඊට කලින් නැහැ. දැන් මෙය තම ලෝකයේ පළවෙනි මතට අත් හතරක් තියෙන කුවේරව නිරූපණය කරන චිත්‍රය. ඒකව මම සඳහන් කරන්නට අවශ්‍යයි. ලංකාවේ බොහෝ අය මේ ගැන අවධානයක් යොමු නොකරත් ලංකාවේ බුදුන් වහන්සේගේ ජීවිත කතාව නිරූපණය කරන හෝ ජාතක නිරූපණය කරන කැටයම් සම්පූර්ණ හම්බ වෙලා නැත්නම් වෙනම මෙතෙක් සාකච්ඡා කරන ඒවා නොකොට හම්බෙන්නේ නැති වුණත් ලංකාවේ මේ කැටයම් ලංකාවේ මේ සිද්ධි මාලාවම චිත්‍රවලින් චිත්‍රවලට නගලා තියෙන්නට ඇති. ඒ ගැන පරීක්ෂණ රාශියක් දැන් අපි කරගෙන යනවා ලංකාවේ විශේෂම පැරණි චිත්‍ර ආශ්‍රයෙන් ඉඳගල සහ අනිකුත් පළාත්වල. ඒ නිසා බුදුන් වහන්සේගේ ජීවිත කතාව චිත්‍රවලට නගලා තියෙන්නේ නැති. තවත් අපි දකින එකතයක් තමයි විශේෂයෙන්ම කුවේරගේ පොකුණ. අපි දීඝනිකායේ කියවොත් එහි මෙන්න මේ විදිහට තමයි මේ කවිය සඳහන් වෙන්නේ. ඒ කුවේර පොකුණ හැම ඍතුවේම නිරන්තරයෙන් සෝභමානව පරති. යශස් ඇත්තා වූ ඒ මහරජ පාලනය කරන පෙදෙස මෙයින් උතුරු දෙසයයි ජනයා කියයි. යක්ෂයන්ගේ අධිපති වූ කුවේර යක්ෂයන් පිරිවරාගෙන නැටුම් ගැයීම් යුතුව වාසය කරයි. දැන් අපි දන්නවා කුවේර අධිපති කියන්නේ අපි දන්නවා ඉන්ද්‍ර දෙවියෝ නැත්තම් සක්කරයා නැගිරිට පළාතට වගේම කුවේර අයිති වෙන්නේ උතුරු දිසාවට. ඒ නිසා ඉතාමත්ම වැදගත් වෙනවා මේ චිත්‍රය කිසිම කෙනෙකුගේ අවධානය යොමු නැති මේ චිත්‍රය ලංකාවේ කලා ඉතිහාසය ගැන අධ්‍යයනය කරනකොට. මේ නිසා තමයි අපි දන්නවා ගොඩක් මේවට කියන්නේ දායක වුණේ වෙළෙන්දෝ. වෙළෙන්දෝ තමුන්ගේ වෙළඳාම කරන්නේ අදත් එදත් ලාභයක් පතාගෙන. අපි දකිනවා ඒ කුවේරම මේ ආකාරයටම සංකේකුත් පද්මයකුත් ඉන්න තමුන්ගේ ප්‍රධාන යක්ෂෝ දෙන්නා නිරූපණය සංකේ දිසා පද්මනේදී අපි දකින්න මොකද්ද මේ මුට්ටියකින් කාසීස් කරන කුවේරයා ඉන්නවා සේවකෙක් විශාල උදරයක් තියෙන ඔහු කලගිටියක් වගේ උදරයක් තියෙන ඔහු මේ කාසි පෙන්නවා. විශේෂයෙන්ම පළවෙනි වතාවට හසෙබූ කාසි පෙන්වන ලංකාවේ හම්බෙන කැටේම තමයි කණ්ඩක චෛත්‍යයෙන් හම්බෙන්නේ. සාමාන්‍යයෙන් අපි හිතනවා ක්‍රිස්තු වර්ෂ 2 වෙනි ශතවර්ෂයේ අවසානට මේ කුළුණ තාමත් බිම තියෙන්නේ පතිත වෙලා. අපි මෙහි දකිනවා එක පැත්තකින් පද්මය අනෙක් පැත්තෙන් සංකේ කියන්නේ සංක නිදි පද්ම නිදි ඔහුගේ අත හොසවාගෙන ඉන්නවා මේ කුබේර. ඔහුගේ අතෙන් හස්තෙන් හසෙබුකාසි වැටෙනවා නැත්තම් කාපන වැටෙන ආකාරය. තවත් අවධානයට යොමු වෙච්ච නැති කැටයමක් තියෙනවා ජේතවනාරාමයේ උතුරු වායකයේ. ඊටමත් වැදගත් අපි දන්නවා කුබේර කේ දිශාව තමයි අපි දන්නවා චතුර දිශාවල් වලින් කුබේරයි තියෙන්නේ උතුරු දිශාවට. මේ කැටයම ගැන කිසිම කෙනෙකුගේ අවධානය යොමු වෙන්නේ නැහැ අද වෙනකම්. අපි බැලුවොත්
විශේෂයෙන්ම ස්මිතගේ මේ ස්මිතගේ කියන්නේ කාලසහ සුදු වන් ඡායාරූප වලින් අපිට අපි දකිනවා ඔහුගේ හිස තිබුණා අතේ ශූලයක් තබාගෙන ඉන්නවා අද වාසනාවට වගේ අපි දන්නයි කොයි කාලේ මේ විනාශ වුණාද කියලා නමුත් අපිට ඉතාමත්ම පැහැදිලි මේ ඉන්නේ කුවේර කියලා ඒකට හේතුව තමයි ඔහුගේ වම් අත පැත්තේ දකුණු අත පැත්තේ අපි දකිනවා සංක සහ පද්මලිදි ඔවුන් මොනවද කරන්නේ ඔවුන්ගේ හිස උඩත් පුරේ හිස උඩත් විශාල කාසි මළු දෙකක් තියාගෙන ඉන්නවා ඒ කාසි මළු වලින් කාසි බක් කරනවා දැන් මේ දේම අපි දකිනවා නාගර්ජුන කොණ්ඩවල අපි දන්නවා නාගර්ජුන කොණ්ඩවල සිංහල භික්ෂුන් වහන්සේලා හිටියා මේ මේ පූර්ණ උන්නතිය නිරූපණය කරපු මේ දෙකේ අපි දකිනවා මේ ඉන්නේ පද්මනිදී ඔහුගේ හිසේ පද්මයක් නැත්නම් නෙළුම් මලක් මේ ඉන්නේ සංකනිදී ඔහුගේ හිසේ සංකයක් තියෙනවා ඔහුගේ හිසෙන් තමයි මේ කාසි වැක් කරන්නේ දැන් මේ සංකල්පයම තමයි අපි දකින්නේ ජේතවනාරාමේ ඒ කියන්නේ සංකනිදී පද්මනිදී තමයි කුවීරගේ හොඳම යක්ෂයෝ නම දෙනාගේ හොඳම යක්ෂයෝ දෙන්න නැත්නම් අපි ෆේවරිට් කියලා කියන්නේ ඒකලංගේ ගෞරවී ලබපු දෙන්න දැන් මේ නිසා තමයි ලංකාවේ සංකනිදී සහ පද්මනිදී ගැන විශාල අවධානය පුරාණ කැටියම් කරුවෝ යෙදුවේ. දැන් අපි දන්නවා මේදී අද කියන ඔබ බිගීට ගොඩවලා ගන්නට පුළුවන් විවිධාකාර පූජා භාණ්ඩ يعني Hindu ආගමට සම්බන්ධ වෙන පූජා භාණ්ඩයි අපි දකින්නේ මේ ඉන්නේ යක්ෂයෝ දෙන්නේ ඒ කියන්නේ පද්මනිදී සංකනිදී. හැබැයි පැරණි කාලේ අපි ගත්තොත් දොරටුපාල රූප හැටියට මේ සංකනිදී අපි පළමු උඩ තියෙන චිත්‍රය විචාරාමෙන් දෙවෙනි එක තියෙන මහ විහාරේ තුපාරාමයේ අසල ඔහුගේ හිසෙන් කාසි බැලක් එනවා. ඇයි විලෙන්දු කැමති වුණේ මේ සංකනිදීටයි පද්මනිදීටයි? හේතුව මේ මේ නිදි දෙන්න ධනේට අධිපති නිසා. තවත් එක කාරණයක් මයික් වලට සඳහන් කරන්න මම කාලිතා විනාඩි 10 මයි තනි තියෙන්නේ. විශේෂයෙන්ම අභිගිරි දාගබේ තිබිච්ච මේ කැටයම් ගැන කිසිම කෙනෙකුගේ අවධානය. මේ කැටයම් අවුරුදු 100ක් 100කට වඩා අධික කාලයක් තිබ්බා. අපි මොකද්ද මේ කල්පවෘක්ෂයේ දකින්නේ? එහෙම නැත්නම් අපි රෝග කියන ලතින් භාෂාවෙන් කියන කැන්ඩල් ආබ්‍රෝ නැත්නම් ඉටිපහන් ගස දකින්නේ මොකද්ද? අපි මේ දකින්නේ කියුපිඩ්. ඒ කියන්නේ ඊරෝස් මේ තියෙන ඇකන්ත පත්‍ර ඕට තටු තියෙනවා. අපි දන්නවා ලංකාවේ සාමාන්‍ය මේ සංකල්පයේ මොනම ආකාරයෙන්වත් බෞද්ධ ශිෂ්ටාචාරයේ තිබුණේ නැහැ. මෑත කාලයේදී නුවර යුගයේ විහාරවල අපි දකිනවා ඒක බ්‍රිතාන්‍ය ආභාෂය නිසා. අපි පොම්පෙයි වල තියෙන චිත්‍රවලින් බලපුවම මේ ඉන්නේ කියුපිඩ්ස්ලා නැත්නම් ඊරෝස්ලා නැත්නම් ඉරටෝස්ලා කියන අය තටු තියෙන. සාමාන්‍ය ඌන්ගේ අතේ තියෙන්න පුළුවන් පන්දමක්. එතකොට මෙහි නිරූපණය වෙන්නේ කියුපිඩ්. ඊට ඉහළින් ඉන්නේ ග්‍රයිෆන්ස්ලා. අපි ග්‍රයිෆන් කියන්නේ රාජාලීකුගේ හිසක් තියෙන සිංහයෙකුගේ කඳක් තියෙන තටු තියෙන සතෙක්. මේ සතා පළමුවෙන්ම අපි දකින්නේ ඊජිප්තුවේ ක්‍රිස්තු පූර්ව කියන්නේ ක්‍රිස්තු පූර්ව අවුරුදු 3000කට ඉස්සෙල්ලා මගේ මීට වඩා අවුරුදු 5000කට ඉස්සෙල්ලා ඊට පස්සේ අපි ඒක දකින්නවා සිරියාවේ ඊට පස්සේ අපි දකින්නවා ග්‍රීසියේ සහ රෝමේ ඒකම අපි දකින්නවා කියන්නේ ගන්ධාර ප්‍රතිමා කලාවේ ඒකම අපි දකින්නවා ලංකාවේ. එතකොට දැන් මේවා නැවතවරක් මම පොම්පේ වලට එක්කන් යන්නේ දැන් ග්‍රයිෆින්ස්ලා ඕනතරම් අපිට බලා ගන්න පුළුවන් ග්‍රීක සහ රෝම ශිෂ්ටාචාරය. ඒකම කැන්ඩෙලාබ්‍රම් කියන එහෙම නැත්නම් අපි අපි කියන්නේ පිටිපහන් ගස කියන සංකල්පයත් අපිට පොම්පේ වලින් බලා ගන්නට පුළුවන්. දැන් මේක පිටිපස්සේ ඇත්තදම අපි දකින්නේ රෝමා භාෂය. රෝම වෙළෙන්දු සමහර විට ඇයින රෝම වෙළෙන්ද කැනති මම පරිත්‍යාගය කරන්න මේ දේ මෙහි නිරූපණය කරන්නට මට හුරු පුරුදු කියලා. එතකොට මේ කාලේ ලංකාවත් රෝමයත් අතර තිබිච්ච සම්බන්ධකම් ගැන අපි දන්නවා ලංකාවට ක්‍රිස්තු වර්ෂ 200 වර්ෂයේදී කියන්නේ මේ ටැක්සය කරන්නේ අහම්බෙන් එනවා ඒ ප්‍රතිපලයක් හැටියට මහාවංශයේ සඳහන් වෙන ආකාරයට ක්ලෝඩියස් කියන අධිරාජ්‍යයාගේ කාලේ ලංකාවෙන් දූත පිරිසක් රෝමයට ගියා. 1920 ගණන් වල ගොත්තරෝසා කියන රෝමයේ උතුරේ කරපු කැණීමක මෙම සක්‍රොෆගස් නැත්තම් මේ මිනිය බහල නැත්තම් මේක මමියක් මමිය බහවල තිබුණේ මේ ස්ථානයේ තමයි එක හම්බුනේ මමියක් තිබුණා ඒ කාලේ ඉතාලි පුරා විද්‍යාඥයන්ට වැඩදුනා මේ නාකි නෝන කෙනෙකුගේ නෙමෙයි අවුරුදු 8ක 12ක වයස ඇති ගැහණු දරුවෙකුගේ එකක්. එහි විවිධාකාර භාණ්ඩ තිබුණා විශේෂයෙන්ම මේ බෝනික් හිටියා එකම බලලු වගේ දේවල් අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ දේ. ඒ කියන්නේ මාලයක්. මේ මාලේ තිබුණේ අපි අර බ්ලූ සපාය කියන හඳුන්වන නිල් මැණි. ඉතාලියේ පුරා විද්‍යාඥයන් සහ කියන්නේ මේ ජෙමොලොජිස්ලා පරීක්ෂණ කරලා තීරණයකට ආවා මේ මැණික් ලංකාවෙන් පමණයි එන්න පුළුවන් කියලා.
එනිසා මේක ඊට පස්සේ පැතකාරීදී කරපු තවත් පරීක්ෂණ වලින් හෙළුණා ලංකාවේ නිල්මණි කොට විශාල ඉල්ලුමක් රෝමාධි රාජ්‍යයේ තිබුණා කියලා. ඒ නිසා අපිට ඉතාමත් පැහැදිලි මේ කාලේ රෝමියත් ලංකාවත් අතර තිබිච්ච සම්බන්ධකම් ඒකම මේකට යම් අපි දන්නවා මේ කාලේ තියෙන වහල්කලේ චෝත් කියන්නේ තියෙන මේ මේ අභිලේඛනය අනුව අපි සාමාන්‍යයෙන් මෙය දෙවෙනි සතවර්ෂයේද කාල නිර්ණය කරන්නට පුළුවන්. දැන් මේ කල්ප වෘක්ෂය තමයි පස්සේ කාලෙක අර අර කියුපිඩ්ස් ලගේ තතු සිඳිල ගිහිල්ලා ඒකම අර ග්‍රයිෆන්ස් ලගේ රාජාරි හොට නැති වෙලා ගිහිල්ලා මේ ආකාරයට තමයි ලංකාවේ වර්ධනය වෙන්නේ. ඒකම අපි දකිනවා විශාල වශයෙන් රෝම බලපෑම් අමරාවති ශිල්ප කලාවන්ට. ඊට පස්සේ තමයි ලංකාවත් ඒකම අභිදිගාසියවත් එක්ක සම්බන්ධකම් දිනු වෙන්න පටන් ගන්න. මම ඉතාමත්ම කෙටියෙන් සඳහන් කරන්නම් පෞගේ කාලය තුළ අපි පරීක්ෂණ රාශියක් කළා විශේෂයෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය සෙනරත් දිසානායක මහත්මයාගේ කියන්නේ අනුබලයේ සහ අනුදැරුමාචුව කල්පසංගි කියන මහත්මයා රජරට විශ්වවිද්‍යාලයේ නුවන් අබේවර්ධන කියන මහත්මයා ඒකම බර්ක්ලි විශ්වවිද්‍යාලයේ සංජෝත් මෙහෙන්දාලේ තපමාත්‍යක පීඑච්ඩී විභාගයේ සනාපෙනී සිල් කෙලිපෝල් කියන මහත්මයා ප්‍රංශයේ පරීක්ෂණ කියන්නේ විද්‍යාත්මක ආයතනයේ මගේම ශිෂ්‍යයෙකුත් එකතු වෙලා මේ පරීක්ෂණ මාලාව අපි කළා මුළු ලංකාවෙම තියෙන අවඩුකුතේශ්වර සහ මායානයට සම්බන්ධ පිළිම ගැන අපි පරීක්ෂණ කළා. විශේෂම කුච්චවේදී ගැනීමකුත් අපි එහෙදි කළා. දකින්නවා මේ කාලෙ වෙනකොට විශේෂයෙන් අටවෙනි සහ අටවෙනි සහ නවවෙනි සතවර්ෂ වෙනකොට මහායානය විශාල වශයෙන් ලංකාවේ ප්‍රචලිත වෙන්න පටන් ගන්නවා. ඒක නිසා තමයි අපි දන්නවා බුදු රෝගල බුදුපටුණ ඒකම කුෂ්ඨ රාජකල වගේ තැන්වල ලංකාවේ අපි බොහෝ දෙනෙක් මේව වැඩි ආකාරයට අර්ථකථනය කරලා තිනවා රජගොල්ලෝ කියලා තිනවා රජින කියලා තිනවා මෙන්න නැත්තම් මේ විවිධාකාර. නමුත් ලංකාවේ අපි බැලුවොත් මාලිගාවිල අපි දන්නවා මෙහි අන්ධයන් සදා මේ කියන්නේ ස්පිතාලයක් හදලා තිබුණා. අපි දකිනවා රාජකීය දීලාවෙන් රාජකීය ඇඳුම් මැදගෙන ඉන්න අවුරුපිතේශ්වර මොකද අමිතාභ කියන බෝසත්ත්වයන් වහන්සේ ජටාමකුටේ වැඩ සිටින නිසා ඒකම අපි ඇසටික් කියන නැත්නම් යෝගී සත්වහමත් වෙලාගෙන ඉන්න කිසිම ආකාරයකට මේ කියන්නේ ස්වර්ණාභරණ පැනඳගෙන නැති යෝගී අවුරුපිතේශ්වර මේක තමයි අපි ලංකාවේ බොහෝ විට දකින්නේ. දැන් මේ මේ මේවනම් අපි දන්නවා දැන් සුබනම් වල ජපන් ජාතිකයෝ ඇවිල්ලා මේ පරීක්ෂණ කළ පණවුණු අතාවට බුදුපත්න කියන ස්ථානයේ මේ කැටයම් සොයා ගත්තා. හරි මැද ඉන්නේ බුදුන් වහන්සේ, දෙපැත්තේ ඉන්නේ මෛත්‍රී බෝසත්ත්වයන් වහන්සේ නෙමේ යෝගී අවුරුපිතේශ්වර බෝසත්ත්වයන් වහන්සේ. ඒකම රාජකීය ලීලාවෙන් ඉන්න අවුරුපිතේශ්වර බෝසත්ත්වයන් වහන්සේ. අපි මේ දේම දකිනවා මුහුදු මහ විහාරයේ අද කාවන්තිස්ස කියලා හඳුන්වන්නේ අපි ඉතා පැහැදිලිවම දකින යෝගී අවුරුපිතේශ්වර බෝසත්ත්වයන් වහන්සේ රාජකීය ලීලාවෙන් ඉන්න අවුරුපිතේශ්වර බෝසත්ත්වයන් වහන්සේ. මේ දේම අපි දකිනවා බුදු රෝගල එක පැත්තකින් මෝකුගේ හමක් තමන්ගේ ඉනවටා උතාගෙන ඉන්න යෝගී අවලිකුතේශ්වර, අනිත් පැත්තෙන් අපි දකින්නේ රාජකීය ලීලාවෙන් ඉන්න මේ වජ්‍රපාණි සහ මංජුශ්‍රී කියන බෝධිසත්වයන්, අනිත් පැත්තෙන් ඉන්නේ තාරා දේවිය ඉන්න බෝධිසත්වයන් වහන්සේ. මේ ආකාරයට විශේෂම තිරය කරපු කැණීම් වලින් මෙතන සියසුනේදී අප්‍රේල් මාසේ හම්බෙච්ච විශාල ප්‍රමාණයක් මහායානයට අයිති වෙච්ච විශේෂම සමන්ත භද්‍ර නැත්නම් වජ්‍ර ධර්ම, ඒ කියන්නේ බුදුවරු පස්සෙනෙක් ජටාමකුට ඉන්න මේ දැන් කොළඹ කෞතුකාගාරයේ තියෙනවා අක්ෂෝභය, අමිතාභ, අමෝඝ සිද්ධි, රත්න සම්භව, වෛරෝෂණ කියන බුදුන් වහන්සේලා වැඩ සිටින මේ පිළිමය, ඒකම අද තිරයායෙන් ආපු ස්ථිර වශයෙන්ම ගංගානම් ගම් නිම්නයෙන් විශේෂම බිහාර් කියන ප්‍රදේශයේ තැනු ලංකාවට ගෙන ආපු තිරයායෙන් හම්බෙච්ච මේ පිළිමය, ඒකම ඉන්දියාවෙන් ලංකාවට ගෙන ආපු අවලෝකිතේශ්වර බෝසත්ත්වයන් වහන්සේ පద్මාසනයේ මත වාඩි වී සිටින රාජ්‍ය දීලාවෙන් ඉන්න මේ පිළිමය, ඒකම අද බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තියෙන පෝවිත තිරුකුණාමලයෙන් හම්බෙච්ච තාරා දේවීගේ පිළිමය, ඒකම වෙහෙරගලින් හම්බෙච්ච ඉතාමත්ම වැදගත් මේ පිළිමය අවලෝකිතේශ්වර බෝසත්ත්වයන් වහන්සේ මෙහි නිරූපණය වෙන්නේ යෝගී. ඒකම උපසමහයට දන්නවා ඇති මල්වතුයේ මාළු අල්ලන මිනිහෙකුගේ දැලකට අවුච්ච මේ පිළිමය
අද රක්ෂණ ආරක්ෂා කරලා තියෙනවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ. එහි දෙදෙනා මේ කියන්නේ යෝගී සහ රාජකීය අලුකිතේශල බෝසත්ත්වන වහන්සේ නිරූපණය වෙනවා. මෙහි තියෙන්නේ අමිතාභ බුදුන් වහන්සේ ඔහුගේ ඉනවටා සත්වහමක් පෝවිට දිවියකුගේ හමක් වටා ඉන්න මේක සාමාන්‍යයෙන් අපි ඉන්දියාවේ දකින්න දෙයක්. ඒකම කුරුණෑගලෙන් හම්බෙච්ච පිළිම පහුගිය කාලේ ත්‍රිජි කුණදුංග ආචාර්යතුමා කරපු කැණීම් වලින් කියන්නේ මධ්‍යම සංස්කෘතික මුද්‍රේ කරපු කැණීම් වලින් ප්‍රධානගරයක් හම්බුණා. ඒ ප්‍රධානගරේ බුද්ධ පිළිම 50කට අධික ප්‍රමාණයකුත් තාරා දේවියත් ඒකම අවුලුපතේශවර බෝසත්ත්වන් වහන්සේත් හම්බුණා. අපි දන්නවා අභිෂේක මණ්ඩප දැන් ලංකාවේ විශාල වශයෙන් අපි හොයාගෙන යනවා. ඒවා එකක් හම්බ වෙනවා අභිගිරි චෛත්‍ය ඉස්සරහ පිට. ඒකම මහාවිහාරයේ අපි දකිනවා අභිෂේක මණ්ඩපයක් අර ප්‍රධානගරයේ අසලම. ඒකම අවුලුපතේශවර බෝසත්ත්වන් වහන්සේ පුත්‍ර ප්‍රචලිත වුණාද කියන මේ කරුණාව දැනගන්නට විශේෂයෙන්ම කම්බෝජියාවෙන් හම්බෙච්ච මේ අවුලුපතේශවර බෝසත්ත්වන් වහන්සේ නිරූප කරන මේ පිළිමය අපිට හම්බුනේ දෙවුන්දරෙන්. ඒ කියන්නේ කම්බෝජේ ඉඳන් ලංකාවට ගෙනාපු පිළිමයක්. අද ඒක කොළඹ කෞතුකාගාරය තැන්පත් කරලා තියෙනවා. මේක ගුලුබේ ඊට පස්සේ ග්‍රීස් වන්සොම් කියන දෙන්නා මුද්‍රණය කළා. ඉතාමත් වැදගත්. ඒක ඉතා පැහැදිලිවම පේනවා අග්‍රදිග ආසියාත් එක්ක තිබිච්ච සම්බන්ධකම්. අපි මේ විදිහට ලංකාව පුරාම GIS කියන මේ ප්‍රොජෙක්ට් එක කරගෙන යනකොට අපේ දරුවොත් එක්ක අපි මේ ස්ථානයට ආවා පොළොන්නරුවේ 28 වෙනි කියලා කඩුව ගාව. එතනදී මම විශේෂයෙන්ම තනුජා කියන මහත්මයට ස්තුතිවන්ත වෙනවා. ඒ මහත්මිය තමයි මේ ප්‍රදේශයේ බාරව ඉන්නේ. ඒ මහත්මිය මට මේ ස්ථානය ගැන කිව්වා. අපි පරීක්ෂණ කරනකොට කල්ප නුවන්නත් එක්ක මම අපි ස්ථිරව දැනගත්තා මෙහි තියෙන බෝධිසත්ව රූප කියලා. ඊට පස්සේ එහි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කැණීම් කරනකොට මේ කැණීම් වලින් හම්බෙච්ච බෝධිසත්ව පිළිම දෙකත් සහ බුදු පිළිම දෙකත්. ඒතර අපිට ස්ථිරයි මොන ආකාරයකද මේ කාලේ වෙනකොට මහායානයේ ප්‍රචලිත වෙලා තිබුණේ කියන එක. අභිගිරි චෛත්‍ය සංරක්ෂණය කරනකොට මෙන්න මේ අභිලේඛනය හම්බුණා. අපි මේක හඳුන්වන්නේ වජ්‍ර ධාතු මණ්ඩලයක්. ඒ තැන්පත් කරලා තිබුණේ තවත් වජ්‍රයක් එක. ඒක ඇවිල්ලා සර්ව තථාගත තත්ත්ව සංග්‍රහයේ කොටසක්. ඒ නිසා අභිගිරි අපි දන්නවා අභිගිරිය මහායාන දර්ශනයේ වැදගත් භික්ෂුන් වහන්සේලා වාසය කරපු තැන නිසා මේ ඉතාමත්ම වැදගත් වෙනවා. මේ වැදගත් වෙන්නේ විශේෂයෙන්ම වජ්‍ර බෝධිත් එක්ක තිබිච්ච සම්බන්ධතාවය. අපි දන්නවා වජ්‍ර බෝධි දකුණු ඉන්දියාවෙන් ලංකාවට ආව පළමිනි වතාවට. ඒකට හේතුව අවුරුපිතේශර බෝධිසත්වයන් වහන්සේ වජ්‍ර බෝධි ඉදිරියේ පෙනිසිලා කියනවා ලංකාවට යන්නේ ගිහිල්ලා ශ්‍රීපාදයේ වන්දනා කරන්න දළදා මාලිගාවට යන්නේ කියලා. වජ්‍ර බෝධි ලංකාවට ඇවිල්ලා ශ්‍රීපාදයේ වන්දනා කරගන්නවා. ඒකම දළදා මාලිගාව අපි දන්නවා ඇතුළේ තියෙන ඒක වන්දනා කරගෙන අවුරුද්දක් අභිගිරියේ වාසයේ වැඩ ඉඳලා නැවත වරක් ඉන්දියාවට ගියාම බෝසත්ත්වයන් වහන්සේ කියනවා දැන් චීනයට යන්න කියලා. ඒ චීනයට යන්න ගමනේදී වජ්‍ර බෝධි එන්නේ ලංකාවට ඇවිල්ලා බේරුවල අසලදී ඔහුට හම්බ වෙනවා පර්ෂියානු නැව් රාසියක්. පර්ෂියානු ජාතිකෝ කැමති වෙනවා වජ්‍ර බෝධිව චීනයට එක්කගෙන යන්නට. එහෙම යනකොට විශාල කුණාටුවකට හවු වෙනවා මේ ස්ථානයේදී. මේකෙන් වජ්‍ර බෝධි කියපාර කොනාටුවට හවු වුණාම සේරම පර්ෂියානු නැව් විනාශ වෙනවා වජ්‍ර බෝධි හිටපු නැව ඇර. ඒ නිසා වජ්‍ර බෝධිට පුළුවන් වෙනවා චීනයට යන්න. අපි මතක තබා ගත යුතු ක්‍රිස්තු වර්ෂ 4 වෙනි සහ 5 වෙනි ශතවර්ෂවල ලංකාවේ භික්ෂුණීලා චීනයට ගියා. ඒ ගියේ චීනයට බෞද්ධ ධර්මය හඳුන්වා දෙන්නට. ඒ ආකාරයටම වජ්‍ර බෝධි ලංකාවේ ඉඳන් බේරුවල ඉඳන් මේ ආකාරයට චීනයට ගියා. මෙන්න මේ නිසයි අපිට ඉතාමත්ම වැදගත් වෙන්නේ කියන්නේ පුරාවිද්‍යා සාධකයක් හැටියට කලා ඉතිහාසයේ හැදෑරීම. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ එම කලාවන් සංස්කෘතික සම්මිශ්‍රණයක් තුළ වර්ධනය වෙමින් ඒකාකාරී මූලරූප ප්‍රතිනිෂ්පාදනය කරනවා වෙනුවට, ඒ කියන්නේ ඒකේ කාබන් කොපියක් හදනවා වෙනුවට දිවෙනට ආවේනික වූ ආකෘති නිර්මාණය කළේ. උදාහරණයක් වශයෙන් ගත් කර අන්ද්‍රා ගුරුකුල හා සසදන විට බෞද්ධ සිද්ධස්ථානයන්හි වස්තු ආරක්ෂා කරන්නන් ලෙස සංකනිදි හා පද්මනිදි භාවිතා කිරීම ලාංකීය කලාවන්ට ආවේනික වූ ලක්ෂණයකි. එසේම මුල් අනුරාධපුර යුගයේ වහල් කඩේ නිර්මාණය සඳහා අන්ද්‍රා මූල රූපයන්ගෙන් ආභාෂය ලැබුණ නමුත්
දකුණු ආසියානු සංකල්ප තුළින් බලන විට එහි නිමාව හා තේමාව අද්විතීය. මේ බාහිර ආභාෂයන් දරා ගැනීමේ හැකියාව හා ඒවා දේශීය අනන්‍යතාවයකට පරිවර්තනය කිරීම ශ්‍රී ලාංකීය කලාවේ ගාමක බලවේගය වේ. මේ පණිවිඩය තමයි මට ගේන්න ඕනා වුණේ. ඒ නිසා දැන් මෙතනින් මේ දේශනය මම නතර කරනවා. එහෙනම් තාමත් පැහැදිලි වෙනවා අපිට කලා ඉතිහාසයේ බෞද්ධ කලා ඉතිහාසයේ මොනම ආකාරයකින්වත් අමතක කරන්නට බෑ ඉන්දියානු සාගරයේ වෙළඳාම ගැන කරන අධ්‍යයනයේදී. පුරා විද්‍යා සාධක මෙන්ම නාරක විද්‍යාව සානක උද්‍යවල් මෙන්ම කලා ඉතිහාසයත් ඉතාමත්ම වැදගත් වෙනවා. මට දුන්න කාලය මෛතන කාවෙන් මම භාවිතා කළා. දැන් ප්‍රශ්න හරි ප්‍රශ්න තියෙනවා මම ඒවට උත්තර දෙන්නට කැමති මේ දේශනෙට අදාළ. බොහොම ස්තුතියි ආචාර්ය අස්මම් බෝපියාරච්චිට. දැන් ප්‍රශ්න අහන්න වෙලාව කාටවත් ප්‍රශ්නයක් අහන්න ඕන නම් YouTube වල චැට් එකෙන් අහන්නත් පුළුවන්, Zoom එකේ ඇවිල්ලත් අහන්නත් පුළුවන්. Zoom එකේ ප්‍රශ්නයක් අහන්න අවශ්‍ය නම් අත උස්සන්න, එතකොට අපි අවශ්‍ය කෙනාට අවස්ථාව දෙනවා. ප්‍රශ්න නැත්නම් හොඳයි නේ සර්. ඇහෙනවා. ඉතාමත් මේ අනර්ග දේශනයක් කරේ. මේ ඇත්තටම සර්ගේ දැනුම හිතා ගන්නත් බැහැ. මේ අපිට මේ මට තියෙන පොඩි ගැටලුවක් තියෙනවා සර්. පෙන්වාර අජන්තාවල කුවේර මේ රූපයක්, ඒකේ සර් කුවේර කියලා අපි හඳුනාගන්නේ කොහොමද සර්? ඒකේ තියෙනවද කාසි හරි හරි? නෑ, එතන කුවේර කියලා හඳුන්වා ගන්නේ ඒසි ඕක අජන්තා පළවෙනි නම්බර් එක කියන ගුහාවේ තියෙන්නේ. ඒකේ සිවිලිමයි තියෙන්නේ. සිවිලිමේ ඉන්නවා චතුර මහරාජික කියන්නේ, ඒ කියන්නේ දිසා හතරට අධිපති දෙවිගොල්ලෝ හතර දෙනා. එකෙක් කුවේරනේ, අනිත් එක්කෙනා ඉන්ද්‍ර දෙවියෝනේ, අනිත් එක්කෙනා යමනේ. ඒ නිසා දෙවිගොල්ලෝ හතර දෙනා ඉන්න නිසා කුවේර කියන්නේ. අපි විශේෂයෙන් මම මේ ගැන වෙනම සාකච්ඡා කරන්න අවශ්‍යයි. දැන් ඉන්දියාවේ කුවේරෝ පෙන්වන්නේ ගන්ධාර ප්‍රතිමා කලාවේ, මතුරා කලාවේ තමුන්ගේ අතේ වයින් බොන නැත්නම් මොකක් හරි මන්දේසාරය පානය කරන කෙනෙක් හැටියට තමයි හැලෑම පෙන්වන්න ගන්නේ. එක්කෝ කුවේරගේ අතේ කාසි පෙන්නනවා, එහෙම නැත්නම් අතේ පාත්‍රයක් වගේ දෙයක් තබාගෙන ඉන්නවා මන්දේසාරය මේ පානය කරන්නට. දැන් ජන්තවල තියෙන මේ සිවිලිමේ තියෙන මේක මේ චිත්‍රයේ තියෙන වැදගත්කම තමයි ඔහුගේ අතේ ඉතාමත්ම පැහැදිලිවම මේ ආකාරයට අර පෝප්පයක් වගේ දෙයක් නැත්නම් පාත්‍රයක් වගේ දෙයක් තියෙනවා. ඒකම අපි දකිනවා ඔහු වටා ඉන්න ස්ත්‍රීන් ඔහුට මේ වයින් වක් කරන ආකාරය නැත්නම් මන්දසාර වක් කරන ආකාරය. ඒ නිසා අපි ස්ත්‍රීලා ඒ ඉන්නේ කුවේර කියලා. අනිත් තුන් දෙනා අනිත් චතුර මහා රාජිකයෝ නිසා, ඒ කියන්නේ උතුරු, කියන්නේ දකුණු දිසාවටත් දැඟලෙන දිසාවටත් බටහිර දිසාවටත් අධිපති නිසා. මට පුළුවන් දන්නේ, ඇහෙනවත් දන්නේ. ඉතාමත්ම හොඳයි මේ විදිහට අපේ මනස විකෘත් කරන එක. හරි, මං හිතන්නේ ඔබතුමා අර මේ ඉන්ඩෝ ග්‍රීක් ඒව ගැන කරේ හින්දා දැන් ඔබතුමා මෙතෙන් එලිහරියක් කරේ අමරාවති ගැනනේ. අමරාවති නාගාර්ජුනයි. ඒ අමරාවති නාගාර්ජුනවට ඒ තියෙනවා පබ්ලිෂ් කරලා ඒක නංග ඔක්කොම ඉන්ස්ක්‍රිප්ෂන්ස්. සමහර ඉන්ස්ක්‍රිප්ෂන්ස් තියෙනවා ලංකාව ගැන, කෙනෙක් මට මතක නෑ, මං මට ගාව තියෙන ඒ කොපීස්. ඒ භික්ෂුණියෙකුට මේ දීලා. දැන් අර ඔබතුමා සිංහල විහාර ගැන කතා කරානේ, ඒක තුන්වෙනි ශතවර්ෂයේ උඩට ගහලා තියෙනවා. ඒ තියෙනවා අර ඔබතුමා ආන්ද්‍ර ප්‍රදේශ කියන විදිහට බුද්ධ රූපය. මං කියන්න හදන්නේ මෙහි මේවා එක පැත්තෙන් එක පැත්තට ආව විතර නෙමෙයි, දෙපැත්තටම ගිහින් තියෙනවා. ඉන්ස්ක්‍රිප්ෂන් එකකුත් මම හිතන්නේ අර ආටිකල් එකක් තියෙනවා, මතක නැහැ මං ඒක කෝට් කරලා තියෙනවා.
සතවහන කාලේ ඉඳන්ම ගම්පල යුගයේ නැ මේ ඊට පස්සේ වුණත් මේ සම්බන්ධකම් තිබ්බයි කියලා. ඔව්. තව රාජන් කියලා මගේ මම හිතන්නේ එයාගේ නම රාජන්. එයා කේරළ කෙනෙක් පේපර් එකක් ලිව්වා. මේ අමරාවතී නර්ජුන ඒ මෙයා එකට නගින්න හේතුව වුණේ මේ චෙන්ජස් අපේ කනෙක්ෂන්ස් කියලා. එතකොට ගමන් එහෙ නවතලා එහෙම එනවා කියලා. හැබැයි මම කැමති ඊට වඩා වෙන ඔබතුමා පෙන්වන්නේ මෙතන චිත්‍රනේ. ඔව්. මේ චිත්‍රවල නිරූපණය කරන්නේ ඒ බුදුදහම නේද? ඔව්. බුදුදහම ආශ්‍රිත වේවා. දැන් මේක බලන්න ඕන මං හිතන්නේ මේ මේවා මේ 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 අර බුද්දිස්ට් ටෙක්ස්ට් වලින්. ඔව්. දැන් මේ මේ මුලේ වයි මේ ඇරෙන්න විශේෂයෙන්ම සුද්ධි මග්ග එහෙම බැලුවොත් ඒකේ තියෙන එදිනෙදා දේවල් ගැන ගොඩාක් විස්තර. ඔව්. මම මේ එක එක එහෙමෙන් අහඹෙන් දාන්නේ පිස්ටි. මම මේ වගේ සමහර තැන්වල ලියවල තියෙනවා. ඔව්. ඔතුමා කිව්වනේ වජ්‍රබෝධි ගැන. ඔව්. වජ්‍රබෝධි ගියා චීනෙට. චීනෙට ගිහිල්ලා අමෝග වජ්‍රව එව්වා ලංකාවට. ඔව්. ඒ ගැන ටෙක්ස්ට් තිරමංග සොයස් එකෙන් ඒ තියෙන හැම ටෙක්ස්ට් එකම කොපි කරා. අමෝග වජ්‍ර තමයි ඉතාමත්ම වැද්දගත් චීනේ මේ මේ වික්ෂුව. මං හිතන්නේ අමෝග වජ්‍ර නැති වෙනාම සතියක් විතර අධිරාජ්‍ය චීන අධිරාජ්‍ය නිවාඩු දුන්නා. ශෝක දිනයක් කරා. ඒ කාලේ සන් ඩයිනස්ටි. එතනින් තමයි එයාගේ ශිෂ්‍යෝ තමයි ජපානයටයි ජාවටයි ගෙනියන්නේ. ඉතින් අමෝග වජ්‍ර ලංකාවේ ඉඳන් ගෙනියනවා ගොඩක් ටෙක්ස්. ඔව්. ඒ තියෙනවා. දැන් මේ මේ ජපානයේ තියෙනවානේ අර මොකද්ද? විශේෂයෙන් මොනවද කියන්නේ? අර මේ සොටරික් ටෙක්ස් ටෙස්ට් කියලා. ඔව් ඔව්. ඒ සොටරික් කියන්නේ යන්ත්‍ර මන්ත්‍රේ වගේ ඒවා. හරිද? ඔව්. ඒක නෑ. යන්ත්‍රික බුද්ධිදා. හා? තාන්ත්‍රික බුදුදහම දැන් ඒව ඔක්කොම මේ ලංකාවෙන් ගිහින් ටෙක්ස්ට් වලින් අවශ්‍යක් ලැබුණයි කියලා. ඉතින් ඒ වුණාට ඕවා ගැන ලංකාවේ වැඩි මේව සාකච්ඡා වෙන්නේ නැහැ. හැබැයි එහා ගියොත් දැන් ඔබතුමා සඳහන් කරා වීරක්කුඩිගේ පොත. ඉතාම වැදගත් පොතක්. හරිද? ඒ අමතරව ලිව්වම් දන්න ඇති කැලණිය විශ්වවිද්‍යාලය හිටියද නැතුන වීරක්කුඩි නේද? අර ෆ්‍රාන්සයි හැම එකම දාන්නේ බස් ඔබතුමා ෆ්‍රාන්ස දාන්න හින්දා එයා පොතක් ලිව්වා දැන් අවුරුදු 30 විතර ඉස්සෙල්ලා තිලෝන් චයිනා කියලා. ඔව් ඔව්. ශෛලියදී කමා මේ එලිමෙන්ටල් හැබැයි ඒ ඒ ඒකේ ග්‍රන්ථේ ගොඩාක් සමහර ඒවා එකතු කරා. ඔව්. එහා ගියොත් දැන් අර මේ මේ අවුද දැන් තනන් කරානේ මෙයාගේ මැප් එක. ඔව්. ඔව්. මගේ ආටිකල් එකක් තියෙනවා. ඒක මං කෝවත මේ මං කාලයක් So Santa, can you ask your question because there are others also waiting to ask question. Right, yeah. Okay, what I was trying to say is that this is a very good thing. It has to be extended. It's not a question. Yeah. We have to extend. Give me a talk. Yeah, especially when we go to Southeast Asia. Yeah, Susanta, thank you very much. Of course, I know by heart your work, and you know we are in the same forum with Jeffrey Sandberg, Seven, the others. So we are working together. So we are doing wonderful work, and you are doing wonderful work. So we are trying to come closer to the truth. So I really appreciate your work, and I appreciate your comments. Thank you very, very much. I'll go for the next question. Dear Kavan, in your screen that is showing, you show the Vajita Tantra. Yeah. It's quite popular in Sri Lanka because our Prime Minister uses it a lot. Can you expand on it? Is it anyway connected with symbols we find on coins like the Sak, what is that symbol? You can ask it in English. Yeah.
No, in on coins we find certain symbols, right? Which is the Srivatsa. Is it sort of related with the Srivatsa? Yeah, I mean Srivatsa is a, I mean, it is a, I mean, Hindu symbol, Buddhist symbol, and a Jain symbol. The original symbol is normally that you find in the chest of Vishnu, where Lakshmi resides. But later, I mean, not later, at the same time, it became a Buddhist symbol. And if you look at some of the sculptures from Sanchi, Bharut, Budh Gaya, and many places, you get that symbol. And also in Sri Lanka, if you go to the north Pahalkada of Jetavanarama, it has got what we call the Ashtamangala, so the eight auspicious symbol, and Srivatsa is one of them. So this is the reason why you have as Ashtamangala. Sometimes it's very difficult to differentiate with Hinduism and Jainism. I totally agree. I mean, Srivatsa was a Buddhist symbol. There's no doubt about it. Is it related with this Vajradhatu, this thing? No. The Vajradhatu Mandala and the Vajrayana, as Professor Susanta Gunatilika said, I mean, these are Buddhist, early Buddhist symbols. We cannot date Vajrayana and Tantrayana before the 7th century CE. But the Srivatsa is an independent Ashtamangala that you find as early as the second, even third century BC in Indian art. And in Sri Lanka, you find it somewhere around the first and second century. These are two different things, Kavan. Okay, thank you. Osman, can you hear me? Yeah. Osman, yeah, can you hear me? Yes. Ashley was speaking. Yeah, of course, Ashley. Good to hear your voice after a long time. I have just this very small question. Yeah. That is, the Chinese left a stone after their travels and so on, I think Shenghu, where it's written in Chinese, Persian, and Tamil. Right? Yes. Why Tamil? You have to look at the time period, right? Because this was the period that the Tamil merchants were actually involved in the trade with Southeast Asia and China. Sri Lankans were as well. Actually, if you want, you know, I know you can read French, but this book that done by François Thierry, it takes it also to Professor Susanta Gunatilika. It deals with all these questions about the time of Vajrabodhi and all that. So the Tamil was an important language for the trade purposes. And the Arabic, of course, yes, and Chinese, of course, yes. So at the early period in Tamil Nadu, you have Tamil inscriptions, but they are written in Brahmi. And also you get, I mean, recently, I don't know, actually you read this book by Ingo Strau in Socotra, that he deciphered all the inscriptions that the traders have left in these caves. And you get the names of Tamil traders, you get traders from Kerala, traders from Mumbai and all that. So the answer will be the importance of the language and the importance of the trade activities by the Tamil. So could it also be then that after the Chola invasions, Sri Lankan shippings were completely destroyed? I don't. Yeah, this is a very good question. I don't think the shipping was destroyed. Otherwise, Parakrama Bahu would not have waged war with in Southeast Asia. The shipping continued. I would rather say it was destroyed by the arrival of the Portuguese, because their ships were more, I mean, up to date at that period. That's something actually that we don't take into consideration when we talk about trade. We talk about the Silk Road and all that, thinking that the Chinese started coming to the Indian Ocean as early as the 2nd-4th century. No, Chinese didn't come to the Indian Ocean before the 8th century. But Persians are in the water. Yeah, right? On the contrary, the four missionaries of Bhikshunis sent by Sri Lanka to China, they were sent in the 4th century but in Sri Lankan ships. And also the importance of the Persian ships who came to Sri Lanka around the 5th century, roughly about 4th and 5th century and 6th century,
they played a huge role. My only question is, Ashley, how can this island survive if we didn't have boats? Yeah. Certainly. Shipping would have been very important, actually. Very important. So, being an island. That's the benefit of being an island, because you are safe in a sense, and also at the same time to have the contacts with the number of contacts that Sri Lanka had, I mean, starting from South India, North India, Persia, Pakistan, and then home, and then going towards Burma, Sumatra, and then China. It's thanks to the shipping, the ships we had those days. So they have maintained, and unfortunately, actually, as you know very well, that these are perishable materials. So we don't find, apart from few ships that we have found, you know, at Tanagaluoya and all that, and also the shipwreck in Godavai and few places, we don't find ships because of being in a tropical country, humidity, they won't last very long. Thank you, Osman. All the best. Yeah, actually, we should meet when I come to Sri Lanka next. Let's do that. Yeah. Mahacharya, YouTube එකෙන් ප්‍රශ්නයක් මතු කරලා තියෙනවා. ඔව් ආ පොතයි. Alex Johan කියලා නමින් දෙවිනුවර දේවාලයේ පැවති ආගමික සංකල්ප තේරුම් ගැනීමට විශාල රුකුලක් හැටියට දෙවිනුවරින් හමු වුණාව નિවර්දිමම හමු වූ ස්ථානය කියන්න පුළුවන්ද කියලා. ඔව් ඒක හම්බුනේ දෙවිනුවර ලයිට් හවුස් එක ළඟ. හරි දැන් ඒක ගැන දැන් මම ගුල්බෙෆුයි වන් ප්ලීස් මන්සොනේ මැප් එකත් එක්කම සදාහන් කරලා තියෙනවා ඒකේ ප්‍රශ්න ආපු මාත්මයක් නේද ඒ මාත්මයට කියන්නේ මට ලියන්න කියලා මම ඒ ආටිකල්ස් කියවන්න මැප් එකත් එක්ක හරියට හම්බෙච්ච තැන ඒ හම්බෙච්ච පිළිමේ ඉතාමත්ම වැදගත් අඩුම ගැෂින් මේ පිළිමේ අද කොළඹ කෞතුකාගාරයේ පේන්නවත් නැහැක අතට තියෙන්නේ stores වල දෙනිතා පින්තූරේ ගත්තේ අපි ඒක ඉතාමත්ම වැදගත් වෙනවා කාම්බෝජත් එක්ක ලංකාවේ තිබිච්ච සම්බන්ධකම් විශේෂයෙන්ම දෙවිනුවර උපුල්වන් දෙවියොත් එක්ක තිබිච්ච සම්බන්ධකම් නිසා ඒ නිසා දෙවිනුවර ඉතාමත්ම වැදගත් කියන්නේ මේ වරායක් හැටියට ඒ කාලේ තියෙන හැටි ඒක නිසා ඉතාමත්ම වැදගත් වෙනවා ඒ නිසා කරුණාකරේ මහත්මයාට කියන්න මට ලියන්න කියලා එතකොට මම මේ අවශ්‍ය කරන මේ කියන්නේ ඕෆරින්ස් ටික මම එවන්නම් Sir, it's Kalpani. So happy to see you after a long time. So I have a very small question because I'm an economist. So I just want to know whether like when you see all this, I feel like Sri Lanka had a very open policy with their neighbors and the other country. So do you think it's due to is it due to economic factors or maybe the religion? Both. If Sri Lanka was a Hindu country, because the prohibition of going to the sea in Dharma Shastra and other Hindu texts, this situation changed after the Cholas, but I'm talking about the early period. During that period, Buddhism, my single in Canada, the English, my single in Canada, Carvin? Either one, whatever you are comfortable with. Yeah, this question was asked in English. Buddhism played a huge role. So Buddhism had an understanding, and it didn't have anything about the profit-based economy, right? And this is why they would get so many donations. And also in India, look at all these archaeological sites like Sanchi, Bharut, Kanaganali, Gandhara, and also all the sites in the Krishna Valley and all the sites in Maharashtra, hundreds and hundreds of caves, because of the encouragement that they got from the Buddhism. Other reason is, look at the position of the country. And this was the last country that the Greeks and Romans knew, right? If you think the world is flat and it had a orientation of it, so they did the coastal navigation. And Sri Lanka is an obligation today. Ships don't have to stop in Sri Lanka unless they want to unload or upload, because there are ships, they have fuel and they can have refrigerators, whatever they want. But in those days, when they did the coastal navigation, you can't avoid Sri Lanka. You have to come to Sri Lanka to get water and food, vegetables and what they eat. So it was a must. And the third reason is that we had economic resources. We made
I mean, we had glass industry, we had iron industry, and Sri Lanka produced the best steel in the world in that period, right? So we had so many resources and also spices and the precious stones. Never forget the precious stones, especially the ones that were found in Rome, in Gotha Rossa, the ones that I showed you, and now of course Italians are discovering Sri Lankan gems everywhere. So they had any one. So these are the reasons why Sri Lanka was the center of the world, because the only ocean known in that period was the Indian Ocean. Atlantic Ocean was not known to the Europeans. Thank you, sir. Thank you. Our question on YouTube again. Ayeshi Bianwila, the presence of the mortise cantilabrum at Abhayagiri is wonderful. Sir, are there other instances or places where such Greek or Roman mortises have been used in Sri Lanka? The Greek or Roman, no. This is the only place where you get very clearly the Cupid and the Gryphon and the cantilabrum, not other places. But you get it in Andhra Pradesh. Andhra Pradesh, you get, I mean, you know, when we talk about the Gandharan Buddhist art, we talk about, I mean, I won't use the word influence, I will use the word inspiration. You get the Greek inspiration to narrate the Indian story. At the same way, you get Roman inspirations in Andhra Pradesh to narrate the Indian story, which is a Buddhist story. So in that context, so the things that I showed, especially the image of the Buddha is almost Roman inspiration, but it represents the Lord Buddha. Not to my knowledge, not in Sri Lanka, but who knows? You know, the most of the things I showed you today, which I published in that book, were found during the last 20 years in Sri Lanka. So we will find more and more these objects. So I'm sure Ayeshi will be able to see most of these things in near future, because all of you are very young. There should be some things. I mean, since we get so many Roman coins of third brass of the late Roman Empire, so why can't we have Roman motifs? If I may ask a slightly numismatic question. Yes, on iconography, there is a lot of coins which are called Lakshmi plaques. Yeah. Whereas in your lecture, you didn't mention Lakshmi at all. And we are wondering, and Lakshmi is always portrayed with four hands. So we are wondering whether it is actually Lakshmi or whether it could be Maya Devi, because these pictures are seen in Sanchi as well. And whether it is not Lakshmi, even though we call it Lakshmi. It's definitely Lakshmi. The reason is Carvin, when Alfred Fouché and John Marshall published the book on Sanchi, they interpreted this image where you have a seated female figure with two elephants standing on lotuses and pouring or sprinkling water on the head of Lakshmi. So this is what we call Gajalakshmi. Of course, Fouché later accepted that he made a mistake. The problem in Sri Lanka is we still, we know the old resources, old literature, but we don't look at the modern interpretations. So in Sri Lankan context, Lakshmi was accepted, you know, as the way Kavan, the Mahabrahma was accepted in Buddhism. Indra was accepted in Buddhism. And also Lakshmi was accepted in Buddhism. And the same way, look at the god Katargama, Patini, and other gods and goddesses. I mean, they are all, I mean, they are non-Buddhist, but they became Buddhist gods. So I won't be surprised to see Lakshmi on coins. I would definitely say they are Lakshmis. I didn't talk about coins. I'm sorry, Kavan, if I talk about, I mean, we'll do another conference one day on coins. But the thing is, I don't agree with Wahlberg, who says these are not coins, they are plaques. No, these are coins. These are definitely coins in circulation. People have accepted these transactions. This is why they found in the Citadel excavations, which I published, and also elsewhere. So these coins were there. I mean, you know, it can be a problem for us today, but in the good old days, you know, the Hindu gods were accepted. But like today, I mean, we accept Hindu gods, and they were part of Buddhism.
I'm not going to make any judgment, right? I'm just saying what is happening. But doesn't it all, isn't Lakshmi always portrayed with four hands? And we have never seen a Lakshmi coin with more than two hands. It's okay. I mean, Lakshmi can have four, he can have, she can have also eight. And also it's fine. I mean, the earliest depictions of Lakshmi in India cannot be dated before the first century BCE. I mean, it could be, I mean, second century, if you take the Sanchi number two. So there she's two-handed. But finding four-handed is not a big problem. And look at the Kubera in the painting of Jetavanarama, that nobody ever paid attention. And this is the earliest four-handed Kubera in the world. It was found in Sri Lanka. So it's quite possible. Thing is covered, but I'm trying to say is we need to look at things. We have to look endlessly. There are so many things that people didn't understand, people should understand. And there's enormous amount of richness in the art forms. It is very important to understand archaeology. It's very important to understand coins, I mean, pottery and whatever we find. And also it is very important to understand art history because of the Buddhism, or thanks to Buddhism. As Professor Siddhanta Gunatilaka said, you know, that the Buddha image came from India, from Nagarjuna Namaravati, and it is found in Sri Lanka and like many other things. So, yeah. Thank you. ස්වාධීන පරිශ්‍රණයක් කරන මම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පළමු වසර ශිෂ්‍යයෙක්. එතකොට අපිට දැනගන්න ලැබිලා තියෙනවා 1915 දී හෝකාට් ඔය කියන ප්‍රදීපාගාරය ආශ්‍රිතව දේව ප්‍රතිමා රාජයේ අතර නන්දි රූප ශිවලිංග ගණපති රූප මේ ආදී රූප කීපයක් අයිති. එතකොට දැන් මෙතන අවලපිතේශ රූපයකත් හම් වෙනවා තියෙනවා. එතකොට මෙතන අපිට පේන්නේ මහායාන බෞද්ධ සහ හින්දු මිශ්‍ර ආගමික සම්ප්‍රදායක් තිබිලා තියෙනවා කියන එක. එතකොට සර් මේකෙන් අපිට දැනටත් තිබෙන උකුල්වන් දෙවියන් අවලෝකිතේශ්වර කියලා මතයක් තිබෙනවා. ඒ වගේම උකුල්වන් දෙවියන් විෂ්ණු කියලා දැනට අදහනවා. එතකොට අතීතයේදී මේ වගේ දෙයක් මෙහි තිබ්බා කියලා අපිට නිකම්ම වෙනවා. ඔව් ඔව් අභිෂේක් මම ගණන් දවසක් මම දෙවිනුවර ගැන කතා කරන්න ඉගෙන කතා කරන්න රහසක් තියෙන නිසා. නමුත් දැන් අවලෝකිතේශ්වර පිළිමය දැන් මම පෙන්නපු එක කාම්බෝජෙන් කැඩකමර් සම්ප්‍රදායට අයිති. ඒක සාමාන්‍යයෙන් අයිති වෙන්නේ 8 වෙනි 9 වෙනි ශතවර්ෂ වලට. හැබැයි දෙවනෝරින් හම්බෙච්ච ඝන දෙවි රූප සහ අනිකුත් රූප ඊට පස්සේ කාලෙට හොවෙන්නේ. ඒ කියන්නේ චෝල යුගෙනුත් පස්සේ. එකම කාල නිර්ණය කරන්නට අමාරුයි. අනිත් එක තමයි උපුල්වන් පිළිමය තාමත්ම වැදගත්. අපි සමහර විට ඔබ දැකලා ඇති දඹුල්ලේ විහාරයට ගියාම දඹුල්ල රජමහ විහාරයට ගියාම පළවෙනි ගුහාව අසලම තියෙනවා විෂ්ණු දේවාලය. මන් දැන් අභිෂේක් දැක්කද කියලා පිළිමය ගිහිල්ලා බලන්න. ඔව් සර්. පිළිමය දැකලා තියෙනවා සර්. දේව රජලෙන. ඔව්. දැන් පිළිමය හඳුන්වන්නේ විෂ්ණු දේව රූපයක් හැටියට. නමුත් ඒ රූපය ඇත්තටම අවලෝකිතේශ්වර බෝධිසත්වන් වහන්සේ නිරූපණය කරන රූපයක්. මොකද ඉනවට අර මං කලින් කියපු යෝගී අවලෝකිතේශ්වර දක්නට ලැබෙන සත්ව සමක් පුරවාගෙන කියන වෙලාවක් ගැන උතාගෙන ඉන්න නිසා. අනිත් එක අපි එක විෂ්ණු කියන්නේ මොකද උඩුකය නිල්පාට ගාලා තියෙන නිසා. ඒක පුළුවන් වෙන්න පුළුවන් විෂ්ණු දෙවියන්ගේ කියන්නේ පාට නිල්පාට නිසා ඒක විෂ්ණු දෙවියන් හැටියට ග්‍රන්ථවල සඳහන් වෙනවා. ඒ නිසා කියන්නේ අභිෂේක මම පස්සේ කරුණු දෙන්නම් මේ ගැන ඉතාමත්ම දැන් විශේෂම ජෝන් හොට්ලී පොත බුද්ධිස් විෂ්ණු වගේ පොත් ග්‍රන්ථවල විශේෂම ජෝනුවර ගැන සඳහන් වෙනවා. ඒක ඉතාමත්ම වැදගත් එක කාලයක් කෙනවා අපි සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා කොඩිෆයිඩ් iconography කියන්නේ හැම දෙයක්ම මේ ආකාරයට සිද්ධාන්තයක් ඇතුළු සිදුවිය යුතුයි කියන සංකල්පයෙන් මිදිලා අපි දකිනවා ගොඩාක් මිශ්‍ර වෙන දේවල්. ඒක ඉතාමත්ම පැහැදිලිවම විශේෂම ලංකාවේ උපුල්වන් විෂ්ණු අවලෝකිතේශ්වර කියන මේ දෙවිගොල්ල තුන් දෙනා විශේෂම අවලෝකිතේශ්වර බෝසත්වයන් වහන්සේ
නාත දෙවියෝ බවට පත් වුණාට පස්සේ දෙවි කෙනෙක් බවට පත් වුණාට පස්සේ අපි මේ සංකල්ප ඔක්කොම දකිනවා. ඒ නිසා ටිකක් විතර අභිෂේක අපිට කියන්නේ මේ ප්‍රේරිසම් වෙන්න වෙනවා. සේරම එක මල්ලකට දාන්න නැතුව මේව වෙන් කරලා මම දන්නවා අභිෂේක මේක කරනවා කියලා. අපිට විවිධ කම් කියන්නේ එක කාල පරිච්ඡේදවලම වෙච්චට සිද්ධ වෙච්ච දේවල් අපි අපි හොයාගත යුතු වෙනවා. මොකද දැන් අතනම් වෙච්ච අවලෝකේශ්වර ලෝකෙ පිළිමේ මනමාකාරකින්වත් කියන්නේ මේ අර පොළොන්නරි යුගයට පස්සේ නම් කාල නිර්ණය කරන්න බෑ. ඒක පොළොන්නරි යුගයේ ප්‍රබවත් යුගයක භාගයට අයිති වෙන නිසා. දැන් අභිෂේක් මට මේ ඊමේල් එකේ වොත් මම උම්නා කරන PDF ෆයිල්ස් තනිකුත් දේවල් මම එවන්නම්. මම වන්නම් සර්. ගොඩක් ස්තුතියි. තිස්ස කුමාර මහත්මයා ඔබට ප්‍රශ්න අහන්න පුළුවන්. තව අපිට විනාඩි කීපයක් කාලය ගන්න පුළුවන් වෙයි නේද ප්‍රශ්න අහන්න? අවශ්‍ය නම් ඉඩ තියෙනවා. තිස්ස කුමාර මහත්මයා ප්‍රශ්නයක් අහන්න බලාගෙන ඉන්නවා. ප්‍රශ්න අහන්න පුළුවන් ඔබට නේද? මයික් එක ඔෆ් කරලා තිස්ස කුමාර මයික් එක ඔෆ් වගේ. අනුරාධ. ඔව් සර් මම දැන් කීප පාරක් කිව්වා බලමු අපි. තිස්ස කුමාර මහත්මයා ඔබ ප්‍රශ්න අහන්න ඉන්නේ මයික්‍රොෆෝනය මියුට් කරලා තියෙන්නේ. අන්මියුට් කරලා ප්‍රශ්න අහන්න පුළුවන්. මයිතන ප්‍රශ්න අහන්න කියන්නේ. සර් දැන් ඇහෙනවද? දැන් ඇහෙනවද? සර් මට දැනගන්න ඕනේ සර් අර කුවේර ගැන කියපු කාරණේ ගැන. ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. මහාවංශයේ කියවෙනවා පළවෙනි වතාවට අපේ මහාවංශ සටහනක් කියනවා කාශ්‍යප කුවේරමෙන් ජීවත් වුණා කියන එක. මට දැනගන්න කැමතියි මේ කුවේර ගැන අද සර් කරපු කියපු ටිකත් මේ කාශ්‍යප සම්බන්ධ කියන මහාවංශයේ සඳහනක් ගැන සර්ගේ අදහස මොන වගේද කියලා දැනගන්න. මම මේ ගැන ටිකක් කොහෙන එක්කෙනෙක් හැටියට මම බැංකු කටයුතු සම්බන්ධ වැඩ කරන කෙනෙක්. නමුත් මම මේ ගැන ටිකක් විශේෂයෙන් අවදියෙන් ඉන්නකින්ද මට මේ ගැන සර්ගේ අදහස පොඩ්ඩක් දැනගන්න කැමතියි. තිස්ස කුමාර දැක්කද මම සීගිරි ගැන ලියපු පොත? මංගව තියෙන සිංහල පොත. දැන් ඒකෙන් මම දැන් අතට කුවේර කියන සංකල්පය පළමුවෙන් ඉදිරිපත් කළේ පණවිතාන මහත්මයා. මයිතන පණවිතාන මහත්මයා කියන්නේ ඉස්සෙල් වශයෙන්ම මෙතනදී හරි තැන හිටියේ ද කුවේර කියලා කියන්නේ ධනයට අධිපති යක්ෂයා කියන එක. ඒ නිසා දැන් ඒක අර කියන්නේ සීගිරිය වුණත් හදලා තියෙන්නේ ආලක මන්දාව කියන්නේ ආලක මන්දාව කියන්නේ කුවේර ඉන්න එක. අපි ඒ ගැන හින්දු කියන්නේ හින්දු මූලාශ්‍රවලත් ඒකම මාමාසෙ සඳහන් වෙනවා. දැන් කුබේරව ඇත්තටම පුදුමාකාර විදිහකට වන්දනාමාන කරපු දෙවි කෙනෙක්. අපි මන්දිව්‍යෝ කියලා කිව්වට ඇත්තටම ගත්තව සංකල්පයට දෙවියෙක් නෙමෙයි යක්ෂයෙක්. නමුත් හොඳ කරන යක්ෂයෙක් හැටියට ඒක අපි ගන්ධාර ප්‍රතිමා කලාවෙත් දකිනවා, මතුරාවලත් දකිනවා, ඒකම නාගර්ජුන කොණ්ඩෝල ලංකාවේ විශාල වශයෙන් කුබේර රූප දකිනවා. මං උදාහරණ තිස්ස කුමාර මේ ගැන කරන නිසා මම කියන්නම් අබෝධනේ මේ ගැන අවධානය යොමු කළේ නැහැ. ඔබ යනවා නම් තිස්ස මහරාමයට, තිස්ස මහරාමයේ සඳගිරියේ තියෙන ප්‍රතිමා ගෘහයේ ඉස්සරහා ඉන්නවා අත අතරක් තියෙන කුවේරෙක්. ඒක පිළිමයක්. ඒක බොහෝ විට වැරදි විදිහට අර්ථකථනය කරලා තිබුණේ. ඒක නිසා ධනවේට අධිපති නිසා. දැන් කාශ්‍යපට කාශ්‍යප ඉතිහාසය අපි ඔක්කොම දන්නවා. පියා ඝාතනය කරලා තම උතන හිටියේ. අනුරාධපුරයේ ප්‍රධාන නගර වශයෙන් තිබ්බත් මම එකඟ වෙන්නේ නැහැ මොනවා ආකාරයකින් සීගිරියේ රාජධානියක් කියලා කියන්නේ. සීගිරියේ රාජධානියක් නම් ඒ සාමාන්‍ය මිනිස්සු වාසය කර යුතු වෙනවා. සාමාන්‍ය මිනිස්සු වාසය කරපු කිසිම තැනක් නැහැ සීගිරියේ. සීගිරියේ තියෙන තනිකර කියන්නේ විවිධාකාර සංකල්ප එකතු කළා. අර කියන්නේ පවුරු තිබිච්ච, දියාගල් තිබිච්ච, විශාල ප්‍රමාණ වශයෙන් උද්‍යාන තිබිච්ච, ඒකම මුළු පර්වතය පුරාම චිත්‍ර ඇඳලා තිබිච්ච, ඒකම පර්වතය උඩ මාලිගාවක් හදලා තිබිච්ච විශාල සංකීර්ණ ලෝකෙට වගේ සංකීර්ණ එකයි තියෙන්නේ. දැන් ඒ වගේ දෙයක් හදනකොට දැන් ඔතන අපි දකින්නේ නෑනේ බෞද්ධ ධර්මයත් එක්ක මොනවා කාල සම්බන්ධය. බෞද්ධ ධර්ම කැඩිලා තනිකර තමුන්ගේ තිබිච්ච අස්ථාවර තත්ත්වයේ දේශපාලනිකව තිබිච්ච අස්ථාවර තත්ත්වයේ තමුන්ගේ සහෝදරයා යුද්ධ අවදාවක් එක්ක ලංකාවට එන්නේ දකුණු ඉන්දියාවට පලා ගිය අවස්ථාවක
ස්වාමින් වහන්සේලාගෙන් ගෞරවයක් නැති කාලෙක තමුන්ගේ පියා විශේෂයෙන්ම ධාතුසේන වගේ රජ කෙනෙක්ව ඝාතනය කිරීම කියන්නේ දකුණු ඉන්දියානු ආක්‍රමණයකින් පස්සේ ඒක නිසා දැන් පස්වෙනි ශතවර්ෂයේ අපි දන්න කෙනෙක් කාශ්‍යප රජකලේ පස්වෙනි ශතවර්ෂයේ අගභාගයේදී මේ කාලේ තමයි ලංකාවේ වෙළඳාම උච්චතම අවස්ථාවටම එන්නේ. ඒ කියන්නේ බටීර පැත්තෙනුත් දඟිනිර පැත්තෙනුත් වෙළඳ සම්බන්ධකම් පවතින කාලේ විශාල ධනස්කන්ධයක් ලංකාවේ තිබිච්ච කාලේ. ඒක නිසා මේ විදිහට මාලිගාවක් හදලා කුවේර වගේ ඉන්න උත්සාහ කරන්න නැති. මොකද කුවේරය කියන්නේ ආලක මන්දාව කියන්නේ ලෝකය ලෝකය පාලනය කරන ස්ථානයක්. සීගිරි ගලෝදර නැග්ගම අපිට පේන්නේ ඒකනේ මුළු ලෝකය ගැන නොදන්න කෙනෙකුට තමුට මුළු ලෝකෙම මුළු බටේට පේන තුන් කියන්නේ 360 ඩිග්‍රීස් වලින් අපිට පේන මුළු ලෝකෙම. ඒක නිසා මම කියන්නේ දැන් මම ඒ ගැන තිස් කුමාරට අවශ්‍ය දැන් මම කනු කීපයක් එවන්න මේ අපිට ඉතාමත්ම පැහැදිලි කාශ්‍යපිට ඕනෙච්ච කුවරෙක් වගේ ජීවත් වෙන මහා ධනපතියෙක් වගේ කියන්නේ ඒක ඇත්තටම කියන්නේ ඕක ගැන අපිට පුළුවන් මනෝවිද්‍යාත්මකව විවිධාකාර අර්ථකථන දෙන්න. නමුත් ඇත්තටම අවශ්‍ය වුණේ කියන්නේ මරණයට තීන්දුව වෙච්ච රජ කෙනෙක් මොන ආකාරයෙන්ද තමුන්ගේ කාලය ගත කළේ කියන එක පැහැදිලි කරන්නට ඉතාමත්ම කියන්නේ අපේ වාසනාවට මේ වගේ කියන්නේ සංකීර්ණ මේ තරම් පොහොසත් මේ තරම් ගෘහ නිර්මාණ ශිල්පීන් අද්විතීය ස්ථානයක් ගත්ත කිසිම තැනක් ලෝකේ හම්බ වෙන්නේ නැහැ. සීගිරි පමණයි. Thank you, sir. Thank you. තව ප්‍රශ්න තියෙනවද? කාවන් රයිට් මේ ඇස්ලි කියපු ප්‍රශ්නය අර ට්‍රයිලිංගුවල් ඉන්ස්ක්‍රිප්ෂන් එක චෙන්හ ආවෙන් පස්සේ හැබැයි ඉස්සෙල්ලා ශතවර්ෂ දෙකකට ඉස්සෙල්ලා දමදෙනිය රජුරෝ මේ ඊජිප්තුවේ අධිරාජ්‍යයට කියනවා මේ මේ මේක මම හිතන්නේ ඉජිප්ෂන් ඩොකියුමෙන්ට් එකකින් පබ්ලිෂ් කරලා තියෙන්නේ ලංකාවෙන් මේවා 20ක් හැම අවුරුද්දට මහදරන් නැව් දෙන්නේ කියලා. කාලේ වෙනකොටම හෝන් ඔෆ් අප්‍රිකාවල දැන් සොමාලියා ඒ තැන්වල පාවිච්චි කරලා තියෙන්නේ ලංකාවේ කාසි. ඔකය ඒ අග්නිදි කාසි අනෙමයි. ඒ හෝන් ඔෆ් අප්‍රිකාවල වෙලා තියෙන්නේ. ඉතින් ඒ කාලෙත් ඔවා ගිහින් ඔබසු සතවන් කියන්නේ ක්‍රිස්තු වර්ෂ දෙවැනි ශතවර්ෂයේ ලංකාවෙන් දූත පිරිසක් රෝමයට ගියා නම් ඇත්තටම කියන්නේ දැන් ওই කාලේ දැන් විශේෂයෙන්ම පොළොන්නර යුගයෙන් පස්සේ වුණත් කියන්නේ දැන් කියන්නේ ලංකාවේ වෙළඳ සම්බන්ධකම් නැගිනීර පත්‍ර එකම බටීර පත්‍ර තිබුණු බව අවාසනාවකට සුසන්ත අපිට කියන්නේ දැන් ඊජිප්තුවත් එක්ක තිබිච්ච සම්බන්ධකම් දැන් නම් ටික ටික ආරංචි වෙගෙන එනවා. මොකද ඊජිප්තුවේ විශාල ප්‍රමාණයක් සයිඩ් බෝතම් වගේ කැණීම් කරන නිසා බෙරණි කිවලත් අනෙක් තැන්වලත් ඒකම මම පෞගේ කාලේ ගොඩාක් උත්සාහ කළා අප්‍රිකාවේ විශේෂයෙන්ම නැගිනිර වෙලෙවේ ඒ කියන්නේ ඉතියෝපියාව සහ අනෙකුත් රටවල් වල කැණීම් කරන කැණීම් කරන්න එහින අප්‍රිකානු ජාතික පුරා විද්‍යාඥයෝ උනන්දු කරන්නට අපිට එහෙම උනන්දු කළ දැන් සාමාන්‍ය චීන කාසිය හම්බෙනවා ඉතියෝපියාවෙනුත් ඒකම නැගිනීර කියන්නේ වෙරළ තීරයේ අප්‍රිකාවේ ලංකාවෙන් තිබිච්ච සම්බන්ධකම් ගැන අපිට කඳු රාශියක් ලබා ගන්නට පුළුවන් වෙනවා. ඒක නිසා කියන්නේ මේ ඉදිරි කාලේ මම බලාපොරොත්තු වෙනවා ඇත්තටම මේ පිළිබඳව අපිට අධ්‍යයනය කරගන්නට හැකියාවක් ලැබේ කියලා. මොකද දැන් ලංකාවේ මැණික් හම්බෙනවා නම් රෝමේ ඒකම විදේශවල තිබිච්ච මේ ඇද්දලෝලින් කරපු ලක්ෂ්මී ස්වරූපය හා සමාන ස්වරූපයක් පොම්පෙයි වලින් ලැබුණා නයි කියලා අපි දන්නවා. පොම්පෙයි විනාශ වුණා විශ්වාස 79 විශ්වීය ස්කන්ධයෙන්. ඒක නිසා දැන් අපි හිතනවට වඩා ලංකාව ඉන්දියාව අනිකුත් ලෝකේ අනිත් රටවල සිටි සම්බන්ධකම් විශාල වශයෙන් තිබුණා. මොකද ඒක තමයි දැන් මිනිස්සු දැනගෙන හිටපු ලෝකය. අදේ තත්ත්වය වෙනස් වෙනවා. මිනිස්සු ඇමරිකාව ගැන දන්නවා, මිනිස්සු ඕස්ට්‍රේලියාව ගැන දන්නවා. ඒක නිසා නමුත් මේ කාලේ වෙනකොට ඉන්දියන් සාගරයේ පමණයි එකම සාගරය මිනිස්සු වෙළඳාම් කරපු මධ්‍යධරණී
මොහොත කැස්පියන් මොහොත කළාට ඉන්දියන් සාගරයේ ඇත්තටම විශාල වශයෙන් මේ වෙළඳ සම්බන්ධකම් තිබීමත් ලංකාව එහි අන්තිම රට වීමත් පරිමදි තිබෙනවා පමණකුත් නෙමෙයි ඕස්ට්‍රේලියාව ගැන අවබෝධය නොතිබෙන නිසා ලංකාව හරහා යාවිත් වෙනවා අනිත් එක තමයි කෝස්ටල් නැවිගේෂන් ඒ කියන්නේ වෙරළ ආසන්නව ගමන් කිරීමේ කොම්පස් එක හොයාගෙන මාලිමය යන්ත්‍රය හොයාගෙන තිබුණ නැති නිසා මුල් කාලේ පස්සේ කාලිනේ හොයාගත්තේ විශේෂයෙන්ම පක්ෂීන් දිහා බලලා තරු දිහා බලලා ඒකම ගොඩබිම දිහා බලලා තමයි නායකයෝ ගමන් කළේ ඒ නිසා මම සුසන් මේ කියන්නේ ආචාර්ය සුසන්ත ගුණතිලක මහත්මයාට සම්පූර්ණයෙන්ම කියන්නේ මේ එකඟ වෙනවා අපිට විශාල ප්‍රමාණයක් දත්ත රාශියක් ඉදිරි කාලය තුළ ලබා ගන්නට හැකි වෙයි කියලා අපි විශ්වාස කරනවා බොහෝ උනන්දු කරන්නේ පුරා විද්‍යාඥයින්ව අප්‍රිකාවේ ඉන්න මේ ගැන පරීක්ෂණ කරන්න කියලා අපි අපි දන්නා බෞද්ධ ආගම කියන්නේ ප්‍රචලිත වෙන්නේ නැගිනිල පැත්තට ඒ බටහිර පැත්තට ප්‍රචලිත වුණේ නැති කියන එක කියන්නේ අපි නැහැ කියන බැරි තත්වයකට අපිට පුළුවන් වෙයි සමහර විට මේ විදිහට සම්බන්ධකම් ඉජිප්තුවත් එක්කත් එක්කම ඉතෝපියාවත් එක්කත් බටහිර නැගිනිල වෙලත් එක්ක අප්‍රිකාවත් එක්ක ඒක කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි පුරා විද්‍යා කැණීම් කරන එක ප්‍රශ්නයක් අහන්න ශාන්ති පිල්ලේ කියලා ගන්න මහත්මයා ප්‍රශ්න අහන්න පුළුවන් එහෙනම් ශාන්ති ගාචි can you hear me yes ශාන්ති ශාන්ති please that's a fascinating talk thank you just a very brief question I wonder if in your research you've come across an overlapping of architectural forms that might have housed these Vajrayana or Mahayana statues, which are so exquisite and a lot of money and effort has gone into making them. But yeah. No one talks about the kind of buildings that might have hosted these statues. I mean, you don't have to answer it, but if you could just send me a few links, that'd be great. If there is such... Just write to me. Because we are just finalizing our project that which I did with the programming department of archaeology and also the Rajaratnam Berkeley and Prince CNRS and there we have mm-hmm. the buildings so for example I mean if you go to Tismaram and if you stop by at Yatala Chaitya there is a statue with the building of course Yatala can go back to the time of Devanam Peaches because yet the Chaitya, but there were other things added to it. So what you see mm-hmm. is even also in Tiriyaya, that you find the buildings with where the Mahayana statues were held. So there are so many. There were, and also when you look at the Buddha Patuna, the site that the Japanese archaeologists found early 1980s, and also Durogala, they all had buildings. They were not just cut into the rock and the patches were covered. So they all had. So it will be interesting. I can give you plenty of examples. And if you send me your email, I'll send you the book once it is ready. It will be published in Sri Lanka. About this. Oh, great. In particular, I wanted to know about the Vatthadage, whether you could relate the Vatthadage form to, say, now I know Sundberg is claiming he takes certain approaches, and Professor Akri and people have talked about something to do with the building forms and the iron stupa, whether any of that is useful? Vatthadage, I don't think so. The Vatthadage as it is, Tuparana, it cannot be dated before the 4th or the 5th century. Buildings like in Polonnaruwa, there should be some sort of inspiration from Thailand and other places, but not the Vatthadage structure. The Vatthadage is the best known example came once again from Andhra Pradesh. I'll send my stuff. Yeah, the concept is invented in Maharashtra. If you look at the Baja, Kadla, Aurangabad, Nasik, Nagpur, and all that, they all have the same. That you have a stupa, right? They cut into the rock, and you have a stupa in the middle, and you can you have two pradakshinapathu. You have two circumambulatory paths. For the monks and for the ordinary people, sure. That is the. Because then if you have the shade,
You can do your meditation, and also it's beautiful when you chant some of the pieces and all that, because of the echo, that acoustic effect. So Vadadange must have come, the notion must have come from South India, but just the idea. But it's, if you look at it, it is again, it's an absolute architectural contribution of the Sri Lankan architects of that period. Mm-hmm. Mm-hmm. Yeah. Thank you. Thank you, Chandra. Thank you. Any more questions? I think that's it, Kavan, right? Thanks a lot, Osman, for that fascinating talk. I was particularly interested in your depiction of the world according to the Romans, where it extended from London to Sri Lanka as a diagonal rather than as a straight on, which is a sort of something has always confused me with those maps which were more straight than I think. So that was a very nice presentation. I'm really glad that you were able to join us. Mudita, you have any concluding state? Mama itamat satutata pattena e wage me me apita tiyena comments anuwa obutumage deshane pilibanda vishala තොරතුරු සම්භාරයක් දැනගත්තා සහ ඉතාමත් සංස්කෘතික වශයෙන් සහ කලාත්මක තොරතුරු ලැබුණු බව ඒ අයගේ මතක් කිරීමයි. ඉතින් ඒක ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් ඔබතුමාට ඉදිරිපත් කරන්න කැමතියි. ඒ වගේම මේ මට තවත් සතුටුට කාරණයක් තියෙනවා. මොකද මේ දවස්වල ලංකාවේ තොරතුරු දැනගෙන හෝ තොරතුරු නොදැන හෝ උවමනාවෙන්ම හෝ කරන කටයුත්තක් තියෙනවා මිත්‍යාවක් පතුරනවා මේ බුදුන් වහන්සේ ලංකාවේ ඉපදිලා හිටියා සහ ලංකාවේ තමයි සීළු කටයුතු කෙරුණේ කියන එක පිළිබඳව ඒකටත් අගනා පිළිතුරක් ලැබුණා කියන එක තමයි මම විශ්වාස කරන්නේ මොකද ඔබතුමාගේ දේශනය තුළින් ඉතින් ඒ කාරණේ පැත්තෙන් බැලුවමත් අපිට ඉතාම වැදගත් ඒ වගේම අපි සතුටටපත් වෙනවා කාලයකට පස්සේ ඔබතුමාගේ දේශනාවක් අපිට සම්බන්ධ කරගන්න පුළුවන් වෙච්ච එක ඒ සඳහා ආචාර්ය කාවන් රත්නතුංග මහතාට ස්තුතිවන්ත වෙනවා අපේ සංගමේ සභාපතිවරයා හැටියට වගේම ඔබතුමාත් එක්ක සම්බන්ධීකරණ කටයුතු කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමය සතුටටපත් වෙනවා වගේම නැවතත් ඔබට ආරාධනා කරනවා ලංකාවට පැමිණි පසු අපේ සමාජිකයන් ඉදිරිපිට නැවතත් මේ වගේම දේශනයක් කරන්න ආරාධනයකුත් කරමින් මේ Zoom සහ YouTube සම්බන්ධතාවය තාක්ෂණික පහසුකම් සැපයුව අනුරාධ පියදාස මහතා archaeology.lk වෙබ් අඩවිය සමාරම්භක අනුරාධ පියදාස මහතා ඉතින් එතුමාටත් අපි ස්තුතිවන්ත වෙනවා සහභාගී වෙච්ච හැම දිනාටම ස්තුතිවන්ත වෙමින් ඔබතුමාට තව තවත් අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමා ළඟදීම ප්‍රකාශයටපත් කරපු ග්‍රන්ථ තොරතුරු සායව කියවන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා ඒ වගේම ඔබතුමාට තව තවත් මේ ක්ෂේත්‍රයේ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය සහ දීර්ඝායුෂ අපි ප්‍රාර්ථනා කරනවා ඒ වගේම සෑම දිනකටමත් ස්තුතිවන්ත වෙනවා මේ අද දිනේ ඉතා වටිනා දේශනයට සහභාගී වීම සහ දේශනයට සම්බන්ධ වීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි හොඳයි මුතිත බොහොම ස්තුති මම සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම මගේ හිතවත් මිත්‍ර ආචාර්ය කාමර රත්නතුංග මහතාට ඒකම අනුරාධ මුතිත ඔබට ඒකම මේ සාකච්ඡාවට සහභාගී වෙච්ච සියලුම දෙනාට විශේෂ ආචාර්ය සුසන්ත ගුණතිලක මහත්මයාටම ගෞරවයක් හැටියට ඒක සලකනවා අපි ඉදිරි කාලය තුළ මේ සංවාදය දිගටම ගෙන යා යුතු කියලා සිතනවා
ලංකාවට ලැබෙන පළවෙනි කියන්නේ මේ කොවිඩ් ප්‍රශ්නය අවසන් වුණාට පස්සේ එන්න බලාපොරොත්තු වෙනවා. අපිට ඉදිරි කාලය තුළ මේ සාකච්ඡාවල් කරන්න හැකියාවක් ලැබේ කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ සියලු දෙනාටම සුබ දවසක් මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. මේකෙන් මේ අක්තෝබර් මාසේ මාසික දේශනය අවසන් කරනවා.